අයිබුවන් සිලුම දොඩ පුතාරට බලන්න දැන් මේ වෙනකොට අපි සිලබැස් කොටස් ගොඩක් අවසන් කරලා තියෙන්නේ එකොලාශේණිය ඉතින් තව තියන්නේ අපිට මේ පාඩම කතාකරාට පස්සේ දහතුන් වැනි පාඩම මේ කතා කරමින් යන්නේ මේ පාඩම කතාකරාට පස්සේ ඊළඟට අවසන් පහලොස්සනි පාඩම කතා කරා එතනි නිවරයි දට දරුවටක් දැන් අන්තිම කොටස්ටික ිගක් පාඩන් කරන්නත් ඕන මහන්සි වෙන්නත් ඕෝන එමනැත්තං ලොකු අපරාධයක් වෙනවා ඔගොල්ලො එචර කල් ඒ කරංාපු වැඩකොටස්ටික එතරින් අඩපන කරගත්තු එදකොට ඊළඟට දැන් ඔගොල්ලෝ දන්නව කවුරුත් මාර්තු මාසය වගේ තමයි ඔගොල්ලොන්ට විභාගය පැත්වෙන්නේ එදකොට වඩාර්ම විශේෂම කාරණය පුතාලා සරු දෙනා ඔගොල්ල දැන් මේ දවස්සුල ගත්තාම යම් කිසි ප්ලෑන් එකක් අනුව පාඩන් කිරීම් වැඩ සිදු කරන්න ඕන නැත්තා ඔගොලොගේ කාලේ නාස්තිකර ගන වැඩකට යුතු කරන්න එපා කියනක විශේෂයෙන් කියනවා මොකද මේ කොටස් දැන් කතා කරන්න කොට සුත්තිතා වැදගත් ඊළඟට ඒ වගේම ඔගොල්ලො දැන් පාඩන්කරණයමත් ටික ටික ික ටික අවසන් කරගත යුතුම වෙනවා ඒක නිසා සලු දෙනා බලන්න පුළුවන් තරන් පානං කරන එක උපරිම කරන්න කියන එක තමයි නැවත නවත්ත කන කියන්න තියෙන්න්නේ කරලා පාන කරන්න ටි සම්පන්න කල්ලා අඩුපාඩු ටික අවම කරගන්නමතා අඩුපාඩ්ටික නැති කරගන්න එක තමයි කරන්න ඕ එතකොට දැන් අපි ඒ මනං ගිය සතිය නවත්තපු තැනට එමු මේක ඇත්තටම අර අපි ෆිසිකල් පන්තිය ඉන්නකොට කරනකොටත් යම් කිසි ගැටලු තියෙනවා මේ තේරුම් ගැනීම ඉතින් අපි ඔන් Onlineයින් පන්තියට ආවට පස්සේ ගත්තොත් එතකොට ටිකක් ඉගනේ ඔන් Onlineන් පන්තියට ආවර පස්සේ අපි සම්පූණ කරන්නකොට උත්සාහ කරම උපරිමයක් කරා යන්න අපහසු වනත් උපරිමයක් කරා පැහැදිි කරගන්න අප උත්සා කරු එතකොට බලමු එහෙන සියලු දෙනා ද එන්න ගිය සතියේ පැහැදිරි කරත් තචුට්ටක් අද කතා කරන්න ඕන නිසා මෙතනින් පටනන් ගන්නා රජු සනාක ඇතුරින් ගන්න ධාරාවක් නිසා ඇතිවන චුම්භග ෂේත්‍රයේ දිසාාව අපි පැහැදිරිි කරගන්න මෙතන්දි භාවිතා කරනවා පළවි නීතිය විදිහට මැක්සල්ගේ කස්කුරුප්පු නීතිය එතකොට එතැදි සම්පර්ණ වෙන්න ඕන අනිවානය සිලුදනාව මේ කස්කුරුප්පු නීතිය කියන්නේ කුමක්ද කියන එක ඉසලම් එතකොට කස්කුරුප්පු නීතිය කියන්නේ කුමක්ද කියන එක මේක ඔගොල්ට පේනවා රතු පාටින් කොටුක් සඳහන් කල්ලා තියෙනවා මේක ඔගොල්ලො කොහොමරි පාඩන් කරගන්න ඕන අනිවාරයෙන් සන්නයකය ධාරාවගන්න දිසාවට චල්නය වනසේ කස්කුරුප්පුුවක් බ්‍රමණය කරන විට එම ධාරාව නිසා ඇතිවුම් සුම්බග ෂේත්‍රය බලරයකා ගමන් කරන්නේ දිසාව කස්කුරුප්පුුව බ්‍රමණය කරන්න දිසාාව වේ කියනවා ඒ යන්න බුතේ ඕක අර අපි ඉස්කුරුප්පු නියනෙන් ස්කුරප්වනයක් කෝනකට ස්කරප වනය ගමන් කරන ආකාරය ඔකට අන්ුපීව මතක් කරග ඉඩ පස්සේ එතනින් ඉන්සරට යනවා තවදුරටත් තරුවෝ ඒළඟට ඒ අනුව මෙතන්දී මේ තියෙන්නේ මං කියපු කතාව පැහැදිලුනාද බලන්න චුම්බග ශේත්‍රය ඉඩ පස්සේ චුම්ගේ ෂේත්‍රය පිටන ආකාරයයි අර මංකේ කස්කුරප්පු අතද කරන්නකොට පීටන ආකාරයයි ගත්තාම දැන් මේකෙදී ඔබ හිතන්න කස්කුරුප්පු අපි බ්‍රමණය කරන්නේ දිසාාව කස්කුරුප්පු ප්‍රමණය කරන්න දිසාාව එක් තේරුන් ගමුන් ඔතන්දි පුතා බලන්න වාමාවර්ථ දක්ෂණවාර්ථ ඉහලට තමයි ධාරාව ගවන් කරන්නේ එදකොට ඒයන්නේ අර දැන් ඕක තද කරනකොට ස්කුරප් වනය තදවෙන්නේ උඩට ඒක නිසායි ඉහලට විදිහට වැටෙන්නේ මෙතනදිගත්තහම ඉළඟට ස්කුරුප්වනය තදවෙන්නේ පහලට ඒ අනුව තමයි ඔතුදිය ඒ දිසාාව ගන්නේ අලට ලේසිවෙන්න කතාවක් කියන්න තේරුම් ගන්නකොට ලේසි වෙන්න මේක පුතාලා කරකෝනකොට විශේෂයෙන් මතක තියාගන්න ගොඩක්වෙලාවට මෙයා දැන් ොහොම දක්ෂිණාවර්ත හොම කරකෙව ෝොත් හරි එතකොට ධාරාවකෝ පොට දෙයන්නේ පහලට ඊට පස්සේ මෙතන ශේත්‍රය බීටන්න පුතා වෙන මේ දක්ෂිණවර්තා ආකාරයට කියලා උහොම මතක තියාගන්න ඉඩ පස්ස ඩැන්ඒැ ඒක මේ උඩ එකඇන්නේ බලේ ක්‍රියා කරන දිසාවයි ෂේත්‍රය දිසාවයිට මතක තියාග ඉටස්ස මෙතනත් ඒවගේ මතක තියාගන්න මේ තියෙන්නේ බලය ක්‍රියා කරන දිසාව මේ තියන්න පුතා ඒ දිසාාවටම ෂේත්‍රය ක්‍රියා කරන දිසාාව එතකොට ඔවලොන්ට දෙක් දීලා එකක් තමයි යහන්න කොයි දිසාාවටද ක්‍රියා කරන්න කිය එතකොට පැහැදිරි කරගන්න පුළුවන් ඒ අනුව ඊළඟට පුතා මෙතන සඳහන් කලා තියෙනවා චුම්භග ෂේත්‍රයේ ඉළඟට දිසාාව් නොකේ ද චුම්භග ෂේත්‍රයේ දිසාාවො බලන්න තස්කුරුප්පුුව ගමන් කරන දිසාාවෙන් නොකද දැක්වඩ ධාරාවේ දිසාාව දැක්ව නොද කස්කුරුප බගන නිසාවෙන්ච උග ෂේට්‍රය දිසාව දැක්වෙනවා ට ඔයාකාරයට එකත් පැහැදිරිි කරගන්න එතකොට ඔන්න ඒ නීතිය මංහිතනෝ ගොලොන්ට තවරු වෙන්න ඇති බලන්න දරුව ඊළඟට බලන්න තවදුරටත් ඇම්පියගේ දකුණත් නීතියෙන් යෙ සතිීමන් කතා කර අන්තිමටම වීඩිය දැම්ම ඒවා මං හිතන ගොල්ු බලන ඇති කියලා උපේට දසනයික් කියලා ගැව්වාමඒ මගේ YouTubeුබ එකට ගීම් බලන්න පුළුවන් මම එක ගුපේශය කරන්න ඕන දෑනම ගැහ ගොමන් ගොන්ට විඩියස් බලන්න පුලුවන් ඊළඟට ඇම්පගේ දකුණත් නීතිය ඒක නං ලේසි පුතා අපි එම සන්නායකයක් කොම අරගෙන මේකේ අපි ධාරාව ගන්න දිසාාවට මෙහම ධාරාව ගලන දිසාාව අපි නොක මේ පැත්තර කර මේ ධාරාව ගන්න දිසාාවට යොමෝන ලෙස මාපට ඇගිල්ල අපි තියාගත්තාම මේ අනිකුත් ඇගිලි යොමෝන දිසාාවෙන් ෂේත්තකයේ දිසාාව නිරූපනය ව නොමේ තියෙෙන මේ අනිකුත් ඇගි යොෝමන දිසාවේ මේකන් ෂේත්‍රය දිසාාව නිරූපණයනවා ගන් හොම පාඩන් කරගන්න ඇපියගේ දකුණන්න්නේීතිය දරාව ගරන්නන දිසාවට මාපට ඇැඟිල්ල යොබෝන පරිදි සන්න දකුණුවතින් සන්නයකයක් කල්ලෝවිට ඉතිරි හැටි හැරි ඇති දිසාාවෙන් නොකද කියන්න චුම්බල ෂේත්‍රය දිසාාව දැක්වෙනවා එ ඒකට අදාළව රූප සටහන මේ විදියට ඔබ දකිනවා එරකට බලන්න ඒකත් පැහැදිටිද කියලා මේ තියෙන්නේ අවබෝධ කරගන්න ඔබ ඕන අවස්ථාවක මේ විදියට රූපයක් දුන්නෝ තේකේ ඔබට පුළුවන් වෙන්න ඕන තාරාවගන්න දිසාව දුන්නෝ ෂේත්‍රයේ දිසාාව ලකුණු කරන්න ඉතින් පැහැදිලි මං ඉතරරි විදියට සිල්දනාට එක ලොක් ොඩක්කම අරුවක් නැහැ දාරල් ගන්න නිදිසාව වන ුපක් ෂේත්‍රය දිසාාව සස්යාගන්න ආකාරය විදියට දක්වන්න ඊළඟට එස්සරහටයන් තවදුරටත් පැහැදිලි කර ගමුන් ඊළකට බලන්න පුතා මෙන්න මේකර චුට්ටක් හිතන්න ඕන දැන් ොතන්නදී බලන්න දරුවෝ විදදු ධාරාව දැන් ගමන් කරන දිසාාව දීලා තියෙනවා ඊට පස්සේ යම් කිසි විදියකට මේ වගේ තිතක් තියලම් මේ වගේ තිිතක් තියලා රව්මක් දැක්කොත් දැක්ුවොත් එතනින් දැක්වෙන්නේ චුම්බග ෂේත්‍රයේ දිසාව පිටුවෙන් පිටතට කියලා මොකදමුතේ චුම්භග ෂේත්‍රයේ දිසාව පිටුවෙන් පිටතට කියලා තමයි යොහොම තිතත් දැක්කොත් දකින්නේ සඳහන් කරන්නේ නිගංහරි මෙහෙම කතිරයන් දැන්මත් එයින් සඳහන් වෙන්න මොකක්ද චුම්භග ෂේත්‍රයේ දිසාව පිටුවත් තුළට කියන අදහස च ෂ්‍ර दि पිටුව තුළට කියන අදහස තමයි මේ කතිර මෙතිත කියන්න चु ෂේත්‍ර दिසාාව पට पිටතට ට අවබෝධ කරගන්න විදිට चुග ෂත්‍ර दिටතට च ෂ්‍ර दि पට තුළ ට වදුටත් තිසර හට යම් ඒ අවබධ කරගන්න इඟට ගන්ට මේ කතා කරන්නේ බලන්න චුම්බක ෂේත්‍රයක් මත තැබූ ධාරාවක් ගෙන යන සන්නයකයක් මත ඇතිවන බලය එතකොට ඔබට පේනවා මෙතර භාවිතා කරනවා චුම්බක ශෙන් චුම්බකයක් එතකොට මේක අපි කියන්නේ යුහ ති චුම්බකයක් කියලා එතකොට මේ යුහැ ඩැති චුම්බකය ොල එතන දක්වලා තියනවා මන චුම්කයක් කියලද පැහැදිලෝම පුරප චුම්බකයක් කියලා සමරු බුරප චුම්බක කියලත් තියන එතකොට බලන්නකුරු එතකොට පැහැදිලියත් පේෙන ඇති ඔගොලොට පුරප චුක්මකයා එතකොට අර මං ඉස්සල කියයාදුන්නේ වගේම මේකත් පැහැදිලි කරගන්න ඕන දැන් දැන් කරන්න කතා කරන්ට එක ලබා දෙනු එතකොට සලගන්න බඩු ටික බල්ලඉමු එදට මේ තියෙන්නේ පුරප චුම්බ මේ තියෙන්න්නේ ඊළයට පුුතා සන්නායක කැබැල්ලා එමකක්ද සන්නායක කැබැල්ලා දකොරපුතා මේ තියෙන්නේ ඒ සන්නායක කැබැල් ඊරඟට පිත්තලහෝ වෙන සන්නායක කූරු දෙක මේ තියන්නේ පිත්තල හෝ වෙන සන්නායක පූරු දෙක පිත්තල හෝ වෙන සන්නායක කූරු දෙක මේ ඊළඟට මෙතන ොගොල්ලන්ට පේනවා කෝෂ දෙකක් එකට සම්බන්ධ කරලති මොකත්ද කෝෂ දෙකක් ඒළඟට මෙතන තියෙනවා තවත් ස්වීචක් සම්බන්ධ කල්ලතිඉතිං ඔතන මා අපි හිීතන අමුතු සිදුවීමක් අපි හිතන් නැති අමුතු සිදුවීමක් සිද්ධ වෙනවා දැම්හතා මේ වගේ දැක්කාම මෙතනින් කරන් එක යන්න කොයි පැත්තටද කියන එක තෙරුම්ගන්න මේ වගේ තියනෙනකොට පුතා කරන්ට එක යන්න ධනාග්‍ර එලියට එතකොට අපි දිසාාව වශයෙන් දැක්වුවෝ ධාරාව ගවන් කරන්න මෙන්න මේ ආකාරයටයි ඔන්නම ධරාව ගන්නේ මෙඩ මේ දිසාාවට හො දැ ඔහොම ගීම් ඔහොම ධරාව යනෝ එතකොට දැන් ධාරාව ඔහොම යනකොට දැන් මෙතනක් තියන්නේ කවුද සන්නයක කම්බියන් සන්නයක කැබැල්ල එතකොට දැං න්න ඔය විදිහයට පුතා මෙයාගේ අර සංගෘර්ථ භාවය පවති නොම මෙතැනින් සීච්චක දාපුගම ඊරඟට වෙන දේ බලන්න දැන් සංගෘර්ථ භාවය හරි ඊරඟට මේ පරීක්ෂණය පුතා විදුලිය අවල බලයක් ඇතිකිරීමක් තමයි අපි මේ නිරීක්‍ෂණය කරන්න එම් ඔවන් දැන් එක පරීක්ෂණය කියා දෙන්න මෙතදි පැහැදිලියෝකිෙන මේ විදියට මේසයක් මත පුරප චුම්බකයක් තබා සිදුරු දෙකක් විදින ලද ගන කාर्ඩ්බෝඩ් කැබැල්ල ආධාරයෙන් පිත්තලකූරු දෙක දහතුන හත රූපය පෙන්නවා ඇති ආකාරයට රඳවන්න පිත්තල කූරු වල කෙළවරට ඊ වියලිකෝෂ හා ස්ීචය සම්බන්ධ කරන්න පසු ුම්බකේ උත්තර ද්‍රවයහා දක්ෂිණ ද්‍රවයයා අතර පිත්තලකූරු දෙක මත BC සන්නායග කැබැල්ල තබන් දැල් S වහලා ධාරාව සපයන්ඩලු එවිට කෝෂයේ සිට පිත්තලකූරු දිගේ ABC දිසා ඔස්සේ ගල්න ධාරාව B.C සන්නය කැබැල දිගේ ගමන් කර අනෙක් පිත්තලකූර දිගේ CD දිසාාවෙන් කෝෂය වෙත පැමිණේ ඔන්න මම මේ ටික මෙතෙ කියා දුන්නා ඉසල රූපය අඳළම රූපෙන් ටීතල දදා පෙන්න්නවා කෝබලන්න අතඋස්සන්න තේරිච්චායි එතන්ට එනකම් අපි මේ කරන්නේ විදුලියක් දීලා බලයක් ඇතිකිරීම කෝබලන්නේ එතන්ට එනකන් තේරරිච්චාය විදුලිය දීලා බලයක් ඇතිකිරීමක් වේ සිදු කරන්නේ එතකොට එතන්ට අදාළව කෝබලන්න අතවඋස්සන්න අර්ශණ සයලි නොමින්දී සචිතමිය ද්ධම අරිද ඊළඟටබලන්න පුුතේ දැන් ඔතන්ටනකම්ම පැහැදිලි කරා රූපයත් එක්ක ඊට පස්සේ එතනින් ඉස්සර වලන්න දරුවෝ දැන් සිද්ධ වෙන දේ දැන්වා මතකතියාගන්න බීී කියන්නේ සන්නයක කම්බී එතකොට ධරාව යවන විට ී සන්නාය කම්බිය පිත්තලකූරු දෙක මත චුම්බකයෙන් ඉවතට වනත්න් දක්ුණු දෙෙසර චල්නය වන බව ඔබට පෙෙනෙනු ඇත එතකොට එහෙම නං ඩ කම්බිය සන්න කමේ බිත්තල් කුරදක මත ුම්ගයෙන් ඉවතට චල්නය වන බව ඔබට පෙනෙනු ඇත එනාම් සිද්ධ වෙනද බන්ධන් පෙන්න්න එත නඔබත් මතක තියාගන්න කෙටික්‍රමයකුච කියන්නන්ඒ කොල්වට දාග ොට පක්ටිකල් එක යහුවෝත් යම්කි සීදියකට ඔබට ලියන්න පුළුවන් වෙන එතකට දැන් මේ පිත්තල කුරු දෙක උඩ මේ සන්නායක කම්බිය මේ ආකාරයට තියෙනවා මේ තියෙන් මේ තියෙන සන්නය කම්බිය එතකොට දැන් අරම් ඉස්සල්ල පෙන්නෝ ඉදිෙන කරට කොන්න යනු අරටකයන තැම් මේක දිගෙත් අනු මේක දිගෙත්චන ඔය විදියට ධාරාව ගමන් කරන ඩැුවෙන්ට මොකක්ද පුතා මෙහෙම ධාරාව ගමන් කරන කොට මෙතන තියෙන ABC කියන මේ තියෙන සන්නායට කැබැල්ල දකුණට රෝල් වෙනවා ඒ කියන්න පුතා එතැද මෙන්න මේයාකාරයට ඔයට මෙයා වෙනස් කර ගන්නවා මෙන්න මේ විදිට ඒ න ඔන්න බුතේ ඉහලින් කරන්ට එක යනකොටවෙඩදේ මේ පැත්තට කරන්ට කොහොම අනකොට මතක තියාගන්න මේ ඔය බීසී කියන සන්නයක කැබැල්ල ඉවතට නො දැන් ඔයා ඒක මතක තියාගත්තා මොකක්ද අර ධරාව මේ පැත්තට යනකොට මේ සන්නායක් කම්බිය පුතා ඉවත ඩාව දැන් ඕකම අනි පැත්ත හිතන්න දැන් ධරාවපුතා මෙතන දිසාාව මාරු කරනවා ඒ කියන්නේ මෙතැන්ට ගන්නවා මේ විදිෙන දිගේකයි කොටේ එක තට දිගේයි ඔන්න දැන් දිසාාව මාරු කරා ඔන්න දිසාාව මාරු කරා දැනකුතේ ධාරාව දරන්න දිසාාව දැ අනි පැත්තට යන්නේ ඉස්සල්ල ගේ අර පැත්තර වුණට දැන් ධාරාව යන්නම මේවා සංගෘත වෙන්නම් අන්න පුතේ ධාරාවග දැන් ඔහොම තමයි ධාරාවය දැ මංකිවන ඉස්සල්ල මතක තියාගන්න කියලා ඉස්සල්ල කම්බිය සන්නයක කැබැල්ල ඉස්සල්ල චලනය වනේ වන්න මේ විදියට එළියට පොයි පැත්තටද එලියට මෙහෙම චලනය වුණේ දැම් මොකද වෙන්න පුතා මේ සන්නායක කැබැල්ල දැන් අර එළියට චල්නය වෙච්චක දැන් අයි ඇතුළට චලනය වෙනවා ධාරාව යටින් යනකොට ධාරාව යටටින් යනකොට මොකද වෙන්නේ අර චුම්බකය දෙසට ගමන් කරනාවච එතකොට ඔයාට දැන් අතකතියාගන්න තියෙන්නේ උඩිංාවොත් එලියට යනවා යටටිංආාවොත් ඇතුලට යනවා කියන ඊවඟට ඔබට තව ක්‍රමයක් තියෙනවා මේ වෙනස් කරන්න පුළුවන් මේ තියෙන්න පුතා උත්තර ද්‍රවේ මේ තියෙන්න මොකක්ද පුතා දක්ෂිණන් ද්‍රවය දැ ඔය උඩිං ආහම එලියට ආවි ඔය පිහිටීමේ තියෙනකොට එතට ඔය පිහිටීම මාරු පරොත් මොකද වෙන්න පුතා අපිතු මේක එස් කරා මේක එන්කරොත් මේ එන් කරෝ එතකොට බලන්න පුතා අර ධාරාව අපි ඔය තත්කටම තන්නක මේ තියෙන විදියටම කියම දැන්දාරාව යවන්නේ මෙහම එහනන් දැන් ඔබ කියන්න ඔබේ දැනුව භාවිතා කරලා සන්නයක කැබැල්ල ඉවතට ජලනය වෙයිද ඇතුළට ජලනය වෙයිද ටක්ගාල කැ්ට එකට දාන්න උත්තරය සන්නයක කැබල්ල ඉවතට යයිද ඇතුළට යයිද මුුද්ධිවා නොමින්දී අර්ශන සජිත සහිඩී යාලගේ අදහස් ටක්ගාලදා දැන් සන්නයක කැබැල්ල කොහෙට යයිද ටක්ගාල උත්තර දාන්න එතකොට අපිට වැඩයට යන්න පුුවන්ට ටක්ගා එතකොට හරි සිම්පල් දෙයක් තියෙන්නේ අර බං කියපු එක ඔලුවට ගත්ත නම් දැන් ඉස්සල්ල උඩින් ධාරාව එනකොට සන්නායක කැබැල්ල එලියටාව දැන් දිසාාව මාරුකරොත් උඩින් ධාරාව එනකොට අර එළියටාපු සන්නායක කැබැල්ල දැන් යන්නෙකටද පුතා ඇතුළට දිසාාව මාර් කොරොන් ඒ සන්නා එක්ක බැල්ල ඇතුළටය පො බලන්න තෙරරිච්චා අතඋසක් දිසාහෝ මාරු කරා සන්නා එක්ක බැල්ල ඇතුළට ගිය නොමින්දිි තේරුුණා හරි හර්ෂනාඩු ඔයාලට පැහැදිරිි කිරීම සියල්ල ගිහින් අවසාලට තවට්ටක දෙනවා එතකොට ඔගොල්ොන්ට කිසිම ගැඩලුවක් නෑ ඔක්කොමටික පැදිි කරනවා අ්චුමතේ ඉඩ පස ටව්ටවාට චෝනෝ් එක පාඩම් කරගන්න පුළු එම් ඔබට දැන් තේරයි මේක කර ක්‍රම කීත් තියනෙනවාද බපුතා හතර ක්‍රම කී අදද හතරක් මේ අවස්ථාවට අනුකූලව ක්‍රම අතරයි එකක් ඔය තියෙන විදිහටම ධාරාව අි මොකද කරන්නේ මේ දිසාාවට යවනවා එතකොට ධාරාව මේ පැත්තට යනකොට පාඩ කරතිය එච්චරයි ධරාව මේ පැත්තට යනකොට මෙයා එළියට එනවා ධරාව මේ පැත්ඉංගියොත් එයා ඇතුළට යනවා නි පැත්තංගියොත් ඇතුළටල් මේ පැත්තංගියොත් ඇතුළට යම් දිසාාව මාරු කරාට පස්සේ නිසා මාරු කරාට පස්සේ මෙතන උතුර දකුණ මාරු කරෝ උඩ යනකොට එලියටාපු එක්ෙන තුළට යනවා අයිති යටටි යනකොට ඇතුළට ගක්කෙන එලියට එච්චරයි කතා එනම් මංහිතනවා එතර පැහැදිදි වෙන්න ඇති සිලුදන එතට එමන් කියපු කතාඩික ඔ මෙතන පැහැදිරිි කරගමුදේ දැවතත් තතරම යන්නන් මේසයක් මත කරපි චුම්බකය තාලා සිදුරු දෙක් විදලා ගන කාන් බෝඩ් කැල්ල තියෙන දරකින්ම විදිර සකස් කර A සහඩ කෙලරට ඒ වියලි කෝස Sස්විේ සම්න්ධ කලලා ඉන් පස උත්තර ද්‍රක්ෂණ ග්‍රව අතර පිත්තල පුර දෙගක තියලා සන්නා එකැබැල්ල බBC සන්නා එක බැල්ල තියලා Sස්විච වසල ධාරාව සපයනවා එවිට පෝෂයේ සිට පිත්තල කරදිගේ ඒ දිසා ඔස්සේ ගල්ඩ දාරාව සන්නා එක බැලදිගේ ගබන් කර අනෙක් පිත්තල පුරදිගේ CCD දිසාාවට පෝෂය වෙත කැමිරේ එතරින් ඉස්සරාට බලු දරුවෝ තාතුරට දැම්බලන්ට පැදිරි කරගම ඩාරාව යවන විට ධාරාව යවන විට ී සන්නාකම්යිය පිත්තල කුරු දෙක මත චුම්බකෙන් ඉවතට චල්දය වන බව බට පෙෙනනු ඇත ඉළඟට බැට්ටිවලලාග්‍ර මාරු කර ධාරාව දිසාාව පතියවරුද්ධ කරන නිරක්ෂණය කරන්න ී.. කම්බිය චුම්බකය තුළට චලනය වන බව ඔබට පෙෙනෙනු ඇත. එදවට ඉවතට කියනවට දකුණට ඇතුළට අන්න නම් වමට චලනය වන බව පොට පෙන්ෙනු ඇත. චුම්බකයහි ැ උඩ ඇයට මාරු කර ී..කම්බේ චලනය නැවත නිරීක්ෂණය කරන්න. බිේ ච දි දැකූ දිනිසා ව පතිරුද්ද එන අවසන් වශයෙන් පුතාලා චුම් ෂේට්‍රයක් තුළ තැබූ සන්නයකයක් තුළින් ධාරාවක් කැවූවිට සන්නායක චල්නය වන්නේ ඒ මත බලයක් ඇතිවන නිසා සන්නාක චල්නය වන දිසාාව මගින් බලය දිසාාව එනුම් කරයි දැි මේ පානමේදී එක එක පැත්තක් විදුලිය දීලා කරපෝනු එක පැත්තක් එක අධ්‍යනය කරන මටටම විදුලිය දීලා කරපෝනු ත අනිත් අධ්‍යනය කරන මට්ටම කරපෝල විදුරිය නිපදවන මකද කරන්න කරපෝල විදුරිය නිපදවු ැහිතන්න ෆෑන් එක ගෙදර තිීන ෆෑන් එකේ වෙන්න විදුලිය දීල කරකෝනය ගැන විදදුක්තිය චාලක ශක්තිය එතවට ගෙදන තියන ඩයිනමෝවය බයිසි කළේ කරකෝල විදුලිය ගත් එනම් ඒකෙ තියෙන්න පුතා කරකෝල විදුලිය ගැනීමක් ඒ ගැන්න චාලක ශක්තිය විදදුුශක්තිය බවට අච්ච කරකෝල විදුලිය එම් බලන්න පුතාය නම් මේ ප්‍රියාව ්‍ර්‍යාකාරකම පැහැදිලිද කිය එතට ඉහත ක්‍ර්‍යාකාරකවේදී ජුම්භග ෂේත්‍රය දිසාාව සන්නයකය තුළ ධරාව ගන දිසාාව එකන එකට ලම්බක වඩ පරිදි සකස් කර ඇත එවි චල්ලයේ සිදුව වන්නේ චුම්මග ෂේය දිසාවත් ධාරාය ගන්න දිසාවත් යන දිසා දෙකනම ලම්භක වන බව ඔබට නිරීක්ෂණය කළැ තේ සමහරදේවල් බොඩක්වුළුල්ලො හිතන්න එපා චල්ලෝ තේරුන්ව ඊළඟට පුතාලා මෙතනදි මේ බලයේ විශාලත්වය වදා පවතිනවා කරුණු තුනක් මත ඒක යන්න පුතා මංහර කිව්වේ කරන්ට එක යවන්නකොට අර කම්බිය දකුුණට කියන ඉවතට එනවා ආයි නිසා මාරුකරොත් ය ඇතුළට යනවා එකැන්නේ වමට කැරකින් තොට දැන් මංකිව්වා විදුලිය දීල කරකෝනෝ මේ ඇතිවනවා බලයකේ බලය විශාලත්වය රනාාපවතින සාධක තුනක් තිර තට ඒ සාධක තුන තමයි මේ ඔබ දකින්න මොකක්ද සන්නායකේ ගන්න ධාරා විශාලත්වය ඉළඟට සන්නායකයේ දිග ඉළඟට බලන්න පුතා චුම්බග ෂේත්‍රයේ ප්‍රබලතාව ඉන් මොකද චුම්බග ෂේත්‍රයේ ප්‍රබලතාව බලන්න නම් තාවුරුදි කියර ඔය තුන පොඩ්ඩක් කොලුට දාගම මේ අවස්ථාවේ එතෝර ලේසිී ඔගොළන්ට එරං ගල්න ධාරාවේ විශාලත්වේ මොකත් පුුතේ ගලන ධාරා විශාලත්ව එරස්සේ දෙක ගන්න ධාරා විශාල එවස්සේ දෙක චුම්භග ෂේත්‍රය දබන සන්නයකයේ දිග ඉළකට චුම්භග ෂේත්‍රය මොකක්ද පුතේ ප්‍රම්බලතාව චුම්භ ෂේට්්‍රය ප්‍රබලතාව එනම් ඔය ටිකත් තොතුන්දි පාඩන් කරගන්න වෙනපුුතේ ඇතිවන බලය විශාලක්ත්තය රධාපාතින සාධක තුනවයි ප්‍රක්ටිකල්ල එක අනුපාධ්‍යිතව ්‍රක්ශණ තියෙන්නේ එතකොට ධාරා විශාලක්වය බලපාන තුුම්බල ෂෙට්ටේ තමන සන්නයක දිග බලපානවා චුම්බ ෂෙට්්‍රය ප්‍රබලතාව බල්පන් එනම් ඔය විදිහයට අවබෝධ කරගන්න ඇති කියලා හිතනවා සියලු දෙනවා ධාරාවයි සන්නය කියදිගයි ෂේත්‍රය ප්‍රබලතාව අවසවශ එනම් ඉස්සරහටය දරුවෝ ත දුරටන් මෙම සාධක තුන වැඩි වූවිට ඇතිවන බලය වැඩි වෙනෝ මෙම සාධක තුන වැඩි වනම ඇතිවන්නන බලය වැඩි වෙන මෙම සාධක තුන අඩුවුණෝ ඇතිවන බලය මොකද වෙන්න පුතා අඩ වෙනෝ එනම් මෙ බලය මෙම සාධක තුනට අනුලෝමද ප්‍රතිලෝමද කියලා පිටිහිතන්න බලුවන් එතමට බලයම සාධක තුනට අනුලෝමෝ තමයි සමානුපාතී වෙන්නේ එනම් ඒ සාධක තුන අනුලෝමව සමානුපාතිී වෙනවා අ ලෝමෝ සමාඩු පාතිී වෙන කොබාන තැන්ටටකන් තේරරිච්චයා තුූසන් දැ ඕෝවා මහා ලොකුවට හිතන්න නෑ වන්නන් දඩුවන්ට කියනන්නේ තා සරලව හිතන්න හරි එතකොට ඔගොල්ලොන්ට ඕක කරන්න පුළුවන් හරි දැන්වා උසල තියෙනවා කියනකොට යම් කිසි මට්ටමකට උපරිමකට තෙරිලා තියෙනවා කියහිතරවා එතකොට ඒවා ඔබ අවගෝධය තමයි ප්‍රධාන වශ්‍ය වන කාරණය පිනිසා අවගෝධයක් සයිතව වැඩේ කරමු එතකොට ලේසි ඉළඟට එන්න තවදුරටත් දැන් මේ වෙනකොට ඔබ නීති ඇම්පියගේ දකුණත් නීතිය ුපපු මक्සල් ස්කුරපපු නීතිය ගෙන ගත්තා දය නතා පමි මත් නීතිය ගෙනගන්න නොත් පම මත් නීති එතකොට මේ ප්‍රම වත් නීතිය නොකට භාවිච්චි කරන්නේ ඒකතම ඉස්සල්ලම දැනගන්න ඕනමමත් නීතිය භාවිතා කරන්න කුමක් සඳහා එතකොට බලය තිවන දිසාාව ස්යාගන්න තමයි බලය ඇතිවන දිසාාව සස්යාගන්න තමයි මේ වමත් නියමය භාවිතා කරන්න මකතකුතේ බලය ඇතිවන දිසාාව එතකොට ප්‍රෙමින්ගේ වමත් නියමය දකුණත් නියම කියල දෙකක් තිෙන පමි වමත් නියම වෙන්න බලය ඇතිවන දිසාාවස්ොයා එතකොට අපි මේ පැමිින්ග නීති සඳහා මේ වම්මත දකුණුවත තමයි ගන්නේ වමත් නීතියට ගන්නේ වම්මත දකුණත් නීතියට ගන්නේ දකුණුවත අපි ගන්න ඇගිලි තුර ගත්තොත් මාපට ඇගිල්ල දබරගිල්ල මැදැගිල් මාපට ඇගිල්ල දබරගිල්ල මැදගිල් අපද ඕකට කතා කරමුක වමන් නීතිය පැමිි වමත් නියමය ගන්න ඕන වම්මත ඔන්න ගත්තා අරම් පුතා මහපට ඇගිල්ලයි දබරගිල්ලයි මැදගිල්ලයි මෙට මේ විදියට පුතා එකනකට ලම්බකව තබාගන් එ වම්මතෙහි මාපට ඇගිල්ල දබරගිල්ල මැදැගිල්ල එකනකට ලම්බකව තබාග ඉරඟට පුතා ධාරාවේ දිසාාවට දැන්ගන්න දෙනවා මේ මේ ාශී තුුණ දෙනවා මේ ඇගිලි තුළට අදාළ ධාරාවේ දිසාවට මොකක්ද යොමු කරන්නේ මුලින්ම මෙහමදැන් ගත්තනේ තොට බලය ඇතිවට දිසාව තමයි මාපන ඇගිල්ලෙන් තමයි අවසානය ඔයන්නේ එ නම් පුතා ධාරාවේ දිසාවට මැදගිල්ලත් ශේත්‍රය දිසාාවට ඉළඟත දමර ගිල්ලා යොමු කරහම මාපටැගිල්ල ොුවන දිසාාවෙන් බලය දිශාව ලැබෙනු එම් බලන්න නැවත් නොලයි දම්බදැ ෙමින්ගේ මත් නීති වම්මතෙහි මාපටැගිල්ල දමරගිල්ල මැදැගිල්ල එකනකට ලම්බකව තබාගෙන් ධාරාවේ දිසාාවට යොමුවනසේ මැදගිල්ලත් චේත්‍රය දිසාාවට යොමු වනසේ දවරගිල්ලත් ජොබ කරහම මලය ක්‍රියා කරන දිසාාව මාාවට ඇැගිල්ලෙෙන් ලැබ කෝබලන්න දැන් තේර විච්චායේ තැන්ටෙනක බලන්න එතැන්ටෙනකම් තේර ච්චාය තවස හිමින් සැරේ තේරුම් ගම දැන් අපි අදදවසි කතා කරන්න ගත්ත දැන් ලමයි හිපදෙක් දැන්ාව දොර අදවශ අපි කතා කරන්න ගත්තකතේ මේ චුම්මකත්වය පාඩන එතවට මං අච්චුපතත් එක්ක තමයි පැහැදිී කිරීමම්ටික න්න ඉටමස තුට්ක ධනාව ගොලන්ට ඉටවට දැන් මේටික කොල්මාරි උපරිමයක් පැහැදිීි කරගැනීමක් සිදු කරන්න ඕන එක නිසා අපි හැකික්මඩ සි ලබ ිවර කරනවා එක නිසා වැඩ කරන්න හැමදාව ඇවිලා එකට වම් මත ගත්ත මෙෙන්ල්ල වම්මතේ මාපටැංගිල්ල මේක දබරැගිල්ල මේක මේක මැදගිල් තුට වම්මතේ මාප ටැගිල්ල දබරැගිල්ල මැඳගිල්ල එකනකට ලම්බකව තබාගෙන ගැල තමෝග මෙයා මෙයාට අනුවයි මෙයා මෙයාට අනුවයි මෙයා මෙයාට අනුවයි යෙහම එතකොට වම්මතේ මාප ටැගිල්ල දබරැගිල්ල මැඳගිල්ල එකනකට ලළම්ගොව තබාගිල ධාරාවේ දිසාවට මොකදපුතා මැදගිල්ලක් ෂේට්‍රය දිසාවට දබරගිල්ල යොබ කරහම ඒ බලය ක්‍රියා කරන දිසාාව තා මේ මාපට ැගිල්ලෙන් ලබාගන්න පුළුව එ මාපටැගිලි යොබට දිනිව බලය ක්‍රියා කරන දිසාව නම්ව එනම් පාඩන් කරගණ්ඩ ඔය නියමය එනම් තුන්බන නියමයක් අවස්සා ගන පුතා අර මං කියපුූ කතාව ධාරාවේ දිසාාව හොයන්න ධාරාව දීලා ඇතිවන බලය දිසාාව හොයන්න වාවිතා කරන රපසටහන තමයි මේ දැක්පෙන්න පුතා ධාරාවේ දිසාව අනුව බලය දිසාාව සොයා ගැනීම තන්දි දීලා තියෙන්න්න පුතා ධාරාව ගන්න දිසාාවයි ෂේර්ත්‍රයේ දිසාවයි තමයි දීලා තියෙන් එතවට රතුපෑනෙන් දක්වල තියෙන ලය ක්‍රියා කරන දිසාතමයි ෆයිනල් ආන්ස විදිහයට එන්න දැන්තාව දුරට ති ස්රහටයන් එනම් බලන දැන්තරුවෝ මේ අවස්ථා හතරෙක් අවස්ථ හතරින් බලය ඇතිවන්න දිසාාව බ්‍රමගේ වමත් නීතියනුව ල ලකුණ කරන්න කියලා කියන බලන්න බුතේ දැන් e la crurima del balonana එතකොටද ඔයාලව පලවිනයකට යොබයමු දැන් මෙතනදී ඔබ ඇගිලිටි කාරගෙන අපිට අවශ්‍ය වෙන්න පුතා බලය ක්‍රියා කරන දිසාාව හැබැයි දාන්න ඕන ප්ලිමින්ගේ වමත් නීතිය එදකොට අරගෙන අනිත්්‍යේවා හරියට දිසාවට දාලා මට හොයලා කියන්න බලය ක්‍රියා කරන්නේ බලය ඇතිවන දිසාාව කොයි පැත්තටද කියලා එකන්නේ ඔතටදී හලද පහළද කියන එක තමයි අවශ්‍ය වෙන් එනම් බලන්න තක්ගාල උත්තරයක් මට දෙන්න ඔතනදී ෂේත්‍රය ක්‍රියා කරන් උත්තර ද්‍රවයි නං දක්ෂිණ ද්‍රවට එතකොට ධාරාව ගලනකොට බලය ඇතිවන දිසාවන අවශ්‍ය එතකොට නතට තිත තියෙනවා කතිර තියෙනු එතකොට කතිරකින් කියන්නේ ඇතුළට එතකොට තිතකින් කියන්නේ ඉවතට එතකොට අපි ඒ අනු රූපව මෙතදී සඳහන් කරගන්නවා එතකොට පළවෙනි එකේ එෙමනං ඔබ ඇගලිතුුණු භාවිතා කරලා මේ ධරාව එළියට ඉතට ශේත්‍රයබුතා උතුරෙ සිට දකුණට මේ පැත්තට බලය කොහොමද ක්‍රියා කරන්න පුතා ඉහලට තමයි බලය ක්‍රියා කර කෝබලන්න එක තේරුුණාද කියලා මෙතනදී බලය ක්‍රියා කරන්න කතා ඉහට මේ අවස්ථාව බලය ක්‍රියා කරන්න ඉහල්ට ඊනකට කෝ බලන්න දැන් ඔබ ධනියෙන් කරලා කියන්න මේ අවස්ථාව බලේ ක්‍රියා කරන්නේ ඉලටදමහලට ටක්ගාල උත්තරයක් කොනෝබේ මේ අවස්ථාවේ බලේ ක්‍රියා කරන්න කියලටද පහලට ටගාල චැට්ටකට උත්තරයක්ද මේ අවස්ථාව බලය ක්‍රියා කරන්නේ කියලටද පහලට ද ටක්ගාල ගැන් කියන්න පුළුවන් වෙන්නෝ ඔයා දැන් නොකද කරන්නේ ඔතනදී ධාරාව ඇතුළට ශේත්‍රය එහම දන්න ඕන ධරාව ඇතුළට මේ මේ බැදගිල්ල ඇතුළට ෂේත්‍රය දිසාාවට උතුරේ දන් දකුණට දබරගින් ඒනම් බලය ක්‍රියා කරන්න කොහෙටද කියලා ඔබට තහවුරු කරගන්න පුළුට බල ක්‍රියා කරන්න පුතා පහලට ता न देखरा मेना ले कियालेटन लेियाने ඊළගකට ටක්ගාල කියන්න බලය ක්‍රියා කරන්නේ ඉහලට ද පාලනක බලය ක්‍රියා කරන්න ඉහලට ද පාලටිත වම් අත දාල මිසක් නිකං නෙමේ කියන්නේ වම් මත දාල කියිය වම්මත දාලා කියන්න පොයි පැත්තර දෙකි නොමින්දී තරයක් දෙමු බිරුලි බුද්ධිමා යන්ස නොමින්දී අර්ශණ සජිධ සහිද යාලට අවස්ථාව දීර තිය දැන් අපි ඊරඟ එකටය ඔතනද තිත තියෙන්නේ ඒකන්න මෙයා එළියට එ නෝන මෙයා එලියට එතකොට මෙයා එළියට වෙන්න ඕන ෂේත්‍රය උතුරු දකුණු මෙහට බලය එතකොට පොයිටද ක්‍රියා කරන්නේ පහලට දැන් ඔබ ඔය සියල්ල තේරුම්ගත්තරම් අවසන්න එකට උත්තරේ දැන් ටක්ගාල කිය මන්න මේ ඇගිනිි තුන ගත්තා මේ මැදැගිල්ල තිතනං එළියට තියාගන්නේ කතිර නම් මැදැගිල්ල ඇතුළට තියාග මේ ශේත්‍රය හැමතිස්සම උතුරයි නම් දකුණට තියාග උතුරෙ ඳම් දකුණු පැත්තට එතකොට මේ බලය කොයි පැත්තට දෙ කියලා ඊට පස්සේ බලය කොයි පැත්තට දෙ කියලා පිට ගන්න පුළුවන් ඉහලටද පාලද කියලා අවසන්කට උත්තරය එන්න ටක්ග ොට කල්පනා කල්ලා දැන් අවසරණකට උත්තරේ බලු කල්පනා කරල අවසර එකට උත්තරයේ බලු එතකොට පොතන කෙලිම්ම ැගිල්ල ඇතුළට එතකොට මැදැගිල්ල ඇතුළට එතකොට උතුරෙ හිදන් දකුණු පැත්තට බලය ක්‍රියා කරන්න පුතා අවසානය කියහනතු එ ලකුණු කරගන්න පුතේ දැන් අච්චුපතේ ලකුණු කරගන්න පැන්සලෙන් ඉවර කරලා අතවස අච්චුපතේ පැන්සලෙන් ලකුණු කරලා ඉවර කරලා අතවස අච්චුපතේ පැන්සලෙන් ලකුණ කරලා Atausa. Y Barakallah Atausa. Y denai werekallaaussan. වැරද අනිත්තය බිණුලි දිහන්සා නොමින්දී ආර්ෂන් වරදපුති හරි දැම්මන් සතාවක් කිව්වා එක කතාවක් විදුලිය දීල කරකෝනෝ ඒ විදුලි මෝටරය එතකොට විදුලි මෝටරය විදුලිය දීන කරකෝනවා ඊට අදාළ වෙන්න පුතා පලෙමින්ගේ වමත් නීතිය විදුලි මෝටරය වම කියලා මතක තියන්න මෝටරය වම ඉට පස්සේ ඩයිනමෝව බයිසිකල් ඩයින මෝව දකුණ බයිසිකල් ඩයිනමෝව දකුණ විදුලි මෝත්‍රයේ වම බයිසිකල් ඩයිනමෝව දකුණ ඒකට අදාළවෙන්න ප්‍රමින්ගේ දකුණක් නීතිී එතකොට විදුලි මෝට්‍රය කරන්න විදුලිය දීලා කරකෝනවා එතකොට විදුලිය දීලා කරකෝනකොට ධරාවයි ෂේත්‍රයයි දීලා තියෙන්නේ බලය අවශ්‍ය වෙන්න එක තමයි ඔය අපි කරේ ඊට පස්සේ හරකෝල විදුඩිය නිපොදෝනකොට බලයයි ශේත්‍රයයි දෙනවා හොයන්න අවශ්‍ය වෙන්නේ දාරා ඕහමයි කතාව තෙරුම්ගන්න තින් බලන්න අවබෝධ කරගන්න ඔය ආකාරයට ඊළඟට ස්රාට යං සරහට යන් තවදුරට ඊළඟට බලන්න තවදුරටත් මේ කතාව ධරාව ගෙන යන සන්නයකයක් මත චුම්භග ෂේත්‍රයක් මගින් බලයක් ඇතිකිරීම සාමාන්‍ය ජීවිතයේදී අපට ඉතා වැදගත් ඉතා ප්‍රයෝජනවත්වන සංසිද්ධිය එදට විදුලි මෝටරය ශබ්ද විකාශකය ගැල්ල නෝමීටය මීටය ඇමීට ඇමීටයට පැති සම කියලච්තියනවා එම සංසිද්ධියය පදනම් කරගෙන නිපදවන උපකරම එනම් අපි පොඩක් නෝට්ට් එකකටත් යං පුතාන ඇත්තම් නිකං එළියාගෙන බේ පාඩම ආගෙන ඉතරක් වැඩක් නෑ එක නිසා පාඩමේ මාතෘකාව දාගන්න මං එතකොට මෙ දෙන ටික සම්පූර්ණ කරන්න පාඩමේ නම ඉස්සල් ලම දාගන්න පාඩ නමදාගන්න ඊළඟට පාට මේ නමදාගන පලනිි ප්‍රස්ය තුළින් සන්නයකයක් තුළින් සන්නයකයක් තුළින් विद्युත් ධාරාවක් සකයක් තුළින් විදදු ධාරාවක් ගලා යන විට සන්නාකයක් තුළින් විදදු ධාරාවක් ගලා යන විට टसाना के वट बत्र ी එම සනායකය වට සුම්භග ශෂේත්‍රයක් ඇතිවෙන් ඒකටම විද්‍යධාරාවකින් දරාවකින් චුම්බග පලයක් ඇතිවන බව පළමුුවරට පෙන්ු ආදුන් විද්‍යාඥා කවුුණ පලට පෙන්වාදුු විද්‍යාඥයක් කවද පිතුරලන්න හැටී පර හැටී ස්ට නම් විද්‍යානය නම් විද්‍යාය එලා ප්‍රශ්නිලන්න මක්ගේ කස්කුරුපු නීතිය සඳහන් කරා මක්ල්ගේ කස්තුුරුපුුණිීතිය සඳහන් කර ඒ ගෙදැද්දි සියලු දෙනාම මේකලියම් ාතැ නැට ඉවරය මපොඩක් වේගෙන් කියාගෙන ගියා ඉවරද ලියලා ගෙදදී උත්තර ලියන්න ඔතනක හරිද උසර බාන්දරුව ෙනක හරිද නොමෙන්දිී හරිද අසන හරිද රිය උතර ඊළඟට ඉස්සරට යනවාඇපගේ දකුණන් නීතිය සඳහන් කරන්න ප දකුණන් නීතිය සඳහන් කරන්න i MP dakunan sanaan kerarang ඒඟ පල්නයට එන්න ුම්බග ෂේ ක්‍රක් තුළ සුම්බග සේත් ්‍රක් තුළ সাන්නයක් තුින් <-tonscción> <wh barrels of Lucaricadia> <Q> <DVD> ෂේප්‍රයක් තුළ තැබු සන්නායකයක් තුළින් ධරාවක් යැවූවිට ම් ෂේ්‍රයක් තුළ තැබු සන්නාකයක් තුළින් දරාවක් යව විට ba hey, ba ස සතු නිසා ස झලනය බල ඇතිව නිසා සන්නයකේ චලනය වේ නැවතචචයම් සු චුම්බල ෂේප්‍රයක් තුළ තැබූ සනායකයක් තුළින් ධාරාවක් ගැවූ විට ඒ මත බලයක් ඇතිවන්න නිසා සන්නයක චලනය වේ සකය චලනය වේ එතකොට සන්න සන්නකය චලනයවෙයි මේදී ඇතිවන මේදී ඇතිවන ද බලය විශාලත්වයදී ඇතිු බලය විශාලත්වය ප්‍රධා පවති බය විලත්වය ධා පවතින සාධක තුන කුමක්ව ඇතිවුණ ලවිලත්වය රධාතින සාධක තුන කුමත් මෙදී ඇතිවුණු බල විශලත්වය නදාපාතින සාධක තුන කුමත් ත ගෙද දිලියන් උත්තරේ සන්නයක ගලන ධරා විශලත්වය क्ष ुक्षे प्रangक्षेत्र प्रव ඉවර අන් මටැ ගොල ියවා පේෙන්න එක නිසා මං ඔගොළුම මැනත් කරගෙන යන්නේ එතැන්ටනක ඉවර අතවසන් තමන් අදතවස කියාදී පුවත් එක් තමයි ඔය ප්‍රශ්ටික දෙන්නේ එතකොට ඕ අනිවාරෙන්ං විභාගටයනවා මේ පාඩමෙන්ාවහම එතකොට ඔබ උත්රලියන්න ඕන දොට බලය විශාත්වය රඳාපාතින සාධක වන ගේ ගලන්න දාරා විශාලත්්‍යයයි ුම්බ ෂේත්‍ර මන සන්නායක දිග්ගයි චුම්බල් ෂේත්‍රය ප්‍රබලතාව සරාටයන්ඉළඟ ප්‍රශ්නය පුතාලා පලෙමිගේ වමත් නීතිය සඳහන් කරා පලෙමිගේ වමත් නීතිය සඳහන් කරම් වමත් නීතිය සඳහන් කර පලෙමින්ගේ වමත් නීතිය සඳහන් කරා එතකොට චුම්බග ෂේත්‍රයක් තුළ තබන ලද සනායකයක් තුළින් ධරාවක් යැවීමේ දී සන්නයකය මත බ සය මත බලය ඇතිවන දිසාාව සොයාගැනීමට පලමිින්ගේ වමත් නීතිය භාවිතා කරු අ පුතාල ලෙමින්ගේ වමත් නීතිය සඳහන් කරම් ෙමිගේ වමත් නීතිය සඳහන් කරන මිගේ වමත් නීතිය සඳන් කර කොට ඕකළලියන්න වම් මතයි මාට ඇැගිල්ල ඒ ඇගිලි හරියට පිඩියවට මතකතියා ගන්න ද මේක වමණ මෙතන දම් පටන්ගන්න මාපට ඇැගිල්ල දම් බලගිල්ල මැදගිල්ල ඇබි මෙතැන්ට ගියා ගිහින් දැන් මේකෙදී ප්‍රමිගේ වමන් නීතියදී හොයන්න බලයන මේ අන්තිම මාපටඇැගිල්ල තමයි ඔොයන් ො එතනින් දැ ඔයා මෙතනයි දම් මෙතන්ට කියලා මෙතනි දං ආය පටන්ගන්න වම්මතෙ මාපට ඇගිල්ල දබරැගිල්ල මැදගිල්ල එකනෙකට ලම්බකෝ තබාගෙන මේ ධාරාවේ දිසාාවට මැදගිල්ලත් ෂේත්‍රය දිසාාවට දබරගිල්ලත් යොමු කරාව මාපට ඇගිල්ලි ඔොමුවන දිසාවෙන් බලය දිසාාව ලැබෙනවා කියනෙ. පොබාන්න එක තේරිච්චා අතවසන් ඒක එකනෙකට ලම්බකව මෙහෙම තියාගෙන කරන්න ඕන කොබන්න අවබෝධ වෙච්චා අතවසන්. හරි? හිතනඒකපරිමයා තේරෙන්ට ඇති කියල සිර දෙනාට වමතෙහි මපට ඇැගිල්ල දමරගිල්න්න මැදගිල්ල එකෙනෙකට ලම්බගොත බාගෙන ර කෙටික්‍රමයකෝ ගොල්ොට කි්වා විදුලිය දී කරකෝනවා පමින්ගේ වමන් නීතිය විදුලි මෝටරේ කරකෝල විදුලිය ගන්නවා ප්‍රමින්ගේ දකුණත් නීතිය ඒක බයිසිකල් ඩයිනමෝ නොදැ මේක විදුරේ දීලා කරකෝුණනක් යන් අවසානයේ ඔබ එන්න බලයට ඔබ අවසානය බලය තමයි දැනගන්නවා එ නිසා එහෙමයි එතන ගන්න මතක තියාගන්න සියලු දෙන मि के में आन

चुंबग क्षेत्र दिशाव धरा दिशाव चुबग क्षेत्र दिशाव रा दिव चुं शेत्र दिशाव ා දි ෂ්‍ර දිසා අනුව බල දිසාාව අනුව බල දිසාාව ස්වාගන්න ආකාරය බලදිසාාව ස්වාගන්න ආකාරය රප සටහනකින් දක්වා प सन कि දप ටනට පැදිලි උුණද කියලලා ඉටවස මේ ම සම්පූර්ණ කරා එකත් අභ්‍යාසය කියලා කරන්න ඊළඟට සබ්ද විකාශකය ගැන කියා දෙන්න යන්නේ දැන් එතකොට සබ්ද විකාශකයක බාහිර ස්වරූපහා සාදාඇති ආකාර නූපෙදැ පෙන්ලන්නන් සබ්ද විකාශකයක අඩංගු ප්‍රධාන කොටස් අප හඳුනා ගන්න ඕන එකත් ම ප්‍රශ්නකින් දී ල ඉන්න ලියන්න පුතාලා ස්ද සබ්ද විකාශකයක සබ්ද විකාශකයක සබ්ද විකාශකයක शबद विकाश के ऊपसनास नाम कर රප පොටස් නම්ර ද බලමු තොඔබ දන්නේ සබ්ද විකාශකයක් කිව්වාම සරලව ස්පී කරය එතකොට මේකෙ භාවිතා කරන චුම්බකයද ඔ මේ මේ රූපය තමයි ට උත්තරයට දන්න ඕන වලයාකාර චුම්බකය ඉට පස්සේ දඟරය කද දඟරය ඉළඟට විචලනය වන විදදුුද්ධාරාව ඉළඟට කාඩ්බෝඩ් කේතුන් ඉළඟට ආධාරක ලෝව වැස් වූ චලනය වන විදදුුද්ධාරාව දඟරය වලයාකාර චුම්බකය ආධාරක ලෝහ වැැස්ම කාඩ්බෝඩ් කේතු දැන් අපි පැහැදිලි කරගමු එක ක්‍රියාව ඒ සඳ බලන්න දරුව ක්‍රියාව පැහැදිි කරගමු මේ තියන්නේ විස්තරය එක නිසා හරිටම තෙරුම් ගමු ඕම දැ ඔතන දඟරය චුම්බකයේ ද්‍රවාතර ප්‍රදේශයේ ඉදිරියට හා පසු පසට කම්පනය විය හැකිලෙස එය කේටවේ අඩු විශ්කම්භය සහිත කෙලවරට සම්බන්ධ කර ඇත දඟරයා අරහා විචල්ල ධාරාවක් ගමන් කරන විට චුම්බකය මගින් සන්නයකය මත ඇති කරන බලය නිසා ධාරාවේ විචලනයට අනරූපව දඟරය ඉදිරියට පසු පසට කම්පනය වන අතර ඒ අනුව කේතුවද කම්පනය වී ශබ්ද තරංග උපදිනු දැ හම කිවට එකපාන්ට ඔබට තේරෙන්න අපි තව පාරක් මේක පැහැදිලි කරගමු එනම් බලන්න දැන් ඔබට පේනවා ඉස්සල්ලම රූපේ දර්ශන් එතකොට ඔබමං කල්මුච්චිවා මෙදී සිද්ධ කරන්නේ විදුලිය සපය නොස්පී කරයට විදුලිය සපයු මේ තියෙන්නේ සපයන ආකාරය එතකොට විදුලි සැපයුම ාව විචලය වන විදු ධාරාවක් උන්න සපය නවා ඊට පස්සේ බලන්න පුතා දැන් දඟරය හරා විචල්ල ධාරාවක් ගමන් කරන විට චුම්බකය මගින් අනි චුම්බකය මගින් ඔබට මතකැත්ති අර ඉසල්ලා පරීක්ෂණදිත් අපි කරා අර එළියට දල්ලු කරා ඊට පස්ස අනිත් පැත්තෙන් ඇතුළට දල්ලු කරා ෂේද්‍ර ඇතුළ එතකොට මෙතනදී ුම්කය මගින් සන්නන්නයකය මතා බලයක් ඇති කරන ජුම්කය මගින් මොකද වෙන්න සන්නයකය මත බලයක් ඇති කරන එතකොට ඒ බලය නිසා ධරය විචලනයට අන්ුරූපව දඟරයති දඟරය ඉදිරියට පසු පසට මොකද වෙන්න පුතා චලනය වෙනවා එතර ඔොල්ලො මෙතියන මේ දකින්නේ මෙදන දංඟරය ඉදිරියට හා පසු පසට චලනය වෙන් දඟරයේ ඉදිරියට හා පසු පසට මොකද වෙන්නේ චලනයවීම සින්තය එතකොට ඒ දඟරය ඉදිරිී පස්සට හා පසු පසට කම්පනය වෙනකොට කේතුවද මොකද වෙන්න කතා කම්පනය වෙනු මොකද කම්පනය වෙන්නේ කේතුවද කම්පනය වෙනු තොට මේ කේතුවක් කම්පනය වෙලා තමයි මෙදන කාඩ බෝඩ් කේතුව අර දංඟර කම්පනය වෙනකොට මේ කේතුව කම්පනය වෙලා ශබ්ද තරංග උපදිනවා පවබාන්න තේරුණාද අතඋසල් බලන්න තේරිච්චාය ොට ඕකයි පැහැදිලි කිරීම මං අර කියපුටික ඔල්ලුවෙ තියාගත්තර හරි තාම ඉන්න අපි ප්‍රමින්ගේ වමත් නීතිය විදුලි මෝට්‍රය මතක තියාගන්න විදුලි මෝට්‍රය වෙන්න විදුලිය දීලා කරකෝනවා ඒවගේ ප්‍රමින්ගේ වමන් නීතිය අපි ධාරාවත් දින්නා ශේර්ක්‍රයක් තුළට එතනින් බලයක් ඇති වෙන බලය නිසා තමයි ඔය සෑම දෙයක්ම සිද්ධ වෙන්නේ එදකොට මෝටරය කල් චලනවනෙත් බලය නිසා ඉදුරි මෝටරය ඒවගේම මෙතන ස්පී කරය මොකද වෙන්නේ ශබ්ධ තරං උපද්දෝනවා දොන ඒ උපත්දන්න අර විදදුධාරාව සේටත්‍රයක් තුළින් ඇතිවවෙච්ච බලය නිසා එතුළින් සිදුවන මොකක්ද කම්පනයක් සමග තමයි ඉදිරිට දකරය ඉදිරිටාව පසු පසන කම්පනය වෙනවා ඒ අනුව කේතුවද මොකද එන්න පුතා කම්්පනයවීම සිද්ධ වෙන එනම් බලන්න අවබෝධ කරගත් හොද කියලා එයාකාරෙන් නැහිතනවා අත ඉස්සවා ගොඩක් දරු තේරෙන් ඇතු ඊළඟ ප්‍රශ්නයට යං දැන් ඊලඟට අපි අර මංකිවේ පෙමන්ගේ වමත් නීතියත් එක්ක සර්ල ධාරා මෝටරයට දැන් කතා කරම් සරධරා මෝටය භාවිතා කරන අවස්ථාටික තමයි එමනතා ඩDC මෝටර් භාවිතා කරන අවස්ථාර්ථික තමයි මේ DC කියන්න පුතා සරලධාරා ඩිර කරන් කියන්න රෙ කරන් එකන්න සරල ධාරා ඒවා කිවෝත්හම ඒ මෝටර් ී මෝට ලොගුලාලදි මෝටර් කරන් මෝටර් ගැන සරලධාරාො මෝර් නම්පුතා ප්‍රත්්‍යාවර්තු දාලා අපි කියන ඔටනටව කරන් නටව කර මෝ මෝ මෙතනදිපුතා මෝ එන කරන් මෝස් ගැන තමයි මේ කියන් එනම් ලියන්න පුතාලා සරලධාරා මෝර් සරධාරා මෝර් මගින් සරධාර මෝර් මගින් න साधर ම්‍රයා කරනधरार ම්‍රන උपකරන සඳनර रादारा मोटन मगिन प्र्रिया करन उपकारण संधन कर රධර මෝටර් මගින් ්‍රියාකර උප කරන්න සඳහන් කර උත්තර එන්න ඕන ගෙදදිලියන්න සෙල්ලාම් මෝටර් රත ඊඟට මේ හබී් කා ඉළඟට ලෙක්්‍රික්කාල් ඉඩවස්ස ලෙක්ටක් කන්ස මේ හතරම තියන්නේ සරල ධාරා මෝටර් ත සරල ධාරා මෝටර් තියෙන් උපකරන හතර සෙල්ලම් මෝටර් රත දෙමම් මෝටර් රත විදුලි මෝටර් රත විදුලි දුම්දේව ට පුතාතින්නේ සරධරා මෝටරයක්ත ගදදි ලිය අද सरलधारा मोटरया सरलारा मोटर सरलदारो मो मोटर साधना आकार्य सरदारा मोर्टरयाक साधना आकार्य आदर्शनी कृतेम सधा आदर्शनी कृतेम सधा कारमक सधनण धु करण कियाकारमक संनण ध करने प्रियाकार कमक संधान कर मर अडनेिसा डक्ते रूंगा शधु करने कियाकारकमक विस्तर कर ස ගන්න බඩු ටික බලමු එතකොට බලන්න වියලි කෝෂයක් ගන්න මොකද ගන්න වියලි කෝෂයක් ඉඩවස්සේ පරිවර්ණය කරන ලද තබ කම්බි එතකොට රිවර්ණය කරනවා කියන්න දෙ අපි කම්බියක් පරි කමියක් විිදුලිය ගමන් කරනු ඒක උඩිං ඔබ දන්නවා ්‍රබර එකක් තියවා කම්බිය ටඩිතො රබකෙන් කම්බිය වැහිල දෙන් පමදි ගන්නේ පරිවර්ණය කළ තබ කම්බී ඊට විශාල හිස සහිත දි ඉදිිකටු දෙක විශාල හිස සහිත දිග ඉදිිකටු දෙකම් ඊළඟට කලේ ඊළඟට සලෝ ඟට වාර් කැපියහැකි පීහි තලය ඒගැ වයකය පොත්ත සුද්ධ කර ඒළඟට පුතා මෙතන ඉදන් තියෙන්නේ හදන විදිිය බලන්න කොහොමත හදන් පැදිරිි කරගන්න පලඹුව චුම්බක දඟරය සකස් කරගත් මේ සඳ තමකම්බිය මැදින් ආරම්භලන තරමක් මහත පෑනක් වැනි සිලින්ටලාකාර වස්තුවක් වට වට තියක් පමණ ඔතා ඇති ආකාරයට දඟරයක් සකස් කර දඟරය ලිල්ලීම වැලැක්වීමට සම්බිය නිදස් අග්‍ර දඟරයවට කීප වතාවක් ඔතන් ඒයන්නේ මෙන්න මේකේ පරිදි ඊළඟට දෙවනි එක රූපය පරිදි මෙල ේසි එච්ච රමාරුවක්ණ රූප පරිදි පිහිතලය භාවිතා කර මෙතියන්නේ භාවිතා කර නිදස් අග්‍ර දෙකේ පරිවරණය ඉවත් කර ගන්න පොත්ත ඉවත් කර ගන්න හැමනත් රබර එ කර්දය බැගන් පමණක් ඉවත් කල යුත්තේ වර දෙකේම බාගෙ භාග එක් අර්දය එම අර්ථ දෙකම කම්බිය එකම පැත්තේ විය යුතුයි ගැන සුද්ද කරපු දෙකම කම්බිය එකම පැත්තේ එනම්ඒ කතාව ච්චරයි ඊට පස්සේ තුන්වන රූපය දක්වා තියෙන ආකාරයට සකස් කරගත් සියල්ද ඉදිකටු ඉදිකටුක් හිටෝල ඒ මත අර සාදාගත්ත දගරය තියෙනු ඔයා කා ඊළඟට රූපය පරිදි වලිකෝෂය අග්‍ර දෙකට ඉදිකඩු තබල අලොවනවා ඒක නම් තියන්නේහතරවිනිකි මේ තියන්නේ දර්ශනය කලේ භාවිතා කල්ලා අපිට වියලිකෝෂය නොසෙල් වන පරිදි තබන්න පුළුවන් අවසානයේ ගෘර්තාකාර චුම්බකය මේ විදිට බැට්‍රිය මතක්ලේ භාවිතා කල්ලා තියෙනවා දැත් අමතකරය බ්‍රමණය වන අන්ද මවන පේනවා එසේ බ්‍රමණය නොවන්නේ නම් දඟරය අතින් මදක් කර බ්‍රමණය ප්‍රමණය නොවන්නේ නම් දගරය අති මදක් ග්‍රමණයවිම ආරම්ම කරන්න ඊඩ පස්සේ දිගටම බ්‍රමණය වෙනවාහුත මෙලෙසයි සනධාරා මෝටයක් හදන්නේ කෝබානත එරිච්චාය තුස අත උසන්න තේරිච්චාය ත ඕක ගෙදැද්දි රූපටික අඳින්නකෝ අඩුම රූපටික අඳින්න අඩුම පලනි රූපයට පේෙනවා දගරය හදාගත්තා දෙවැනි ඔබට පේනවා අර දෙපැත්තෙන්ම පොතු අරිනවා පියක් භාවිතා කරල තුන්වන රූපය ඔබට පේනවා ඉදිකඩු දෙගක් උඩ තියලා තියෙනවා හතන් රූපය ඔබ වෙන බැටට්‍රියක් තියල තියෙනවා පස්ස රූපය බැට්‍රියක් උඩින් සුම්භකයක් තියලා කලේ තියලා තියෙන මොකක්ද සිදුවෙනදේ අර බ්‍රමණයවීම දගරය බ්‍රමණයවීම සිද්ධේ මං හිතනවාට එෙරෙන්න්න ඇති කියලා සිරුවෙන ඕක තමයි ඔබලොන්න කෙදද්දි අදින්න කිව්වෙ ඊළඟට තවතුරටත් අප අධ්‍යනය කරමු ඊළඟට ටිකක් ගැම්ුරු වචන ටිකක් කමාරු ඒවා හිතෙයි අමුත් එෙම ඉතන්න එපා සරලව කරගමුවතු දැන් මේ රපයේ දැක්වෙන්නේ අර අපි අතේ ඇගෙලිවලින් සදාගත් එකමයි ශේත්‍ර එක පැත්තකට දැන්මාම ධරා තව පැත්තකට දැම්මාම බලය ක්‍රියා කරන පැත්තා නිත් ඇැගිල්ලෙන් එවා එ නම් මේ තියෙන්නේ දගරය මත එකෙකට විරුදධදිසාාවට බල යුක්්මයක් ඇතිලා දඟරය ප්‍රවණය වන ආකාරය සටහන ඊළම්ට පුතා සර්ධාරා මෝටරේ ප්‍රධාන කොටස් ලියමු සියලුදෙන සරලධරා මෝටරේ සරධාරා මෝට්‍රයේ ප්‍රධාන කොටස් සරධා මෝට ප්‍රධාන කොටස් සඳහන් කර ඒවා හඳුන්ුවන් සලධාරාමෝට්‍රය ප්‍රධානකොට සඳහන් කර ඒවා හඳුන්ුවන් සල්ලධාරා මෝට්‍රයේ ප්‍රධානකොට සඳහන් කර ඒවා හඳුර්ුවන් එතකොට සල්ලධාරා මෝත්‍රයක් ගැෙන කතා කරනකොට ප්‍රධාොට යි සධාරමෝටන එක ප්‍රධාන කොටස් තුනයි ප්‍රධාන කොටස් තු තමයි මේ පළවෙනි මොකක්ද පුතා ආමේචරය දෙවනි පුතා ුට තුංවනක තමයි ඥාදේශකෙන් ආමීචරය චුම්බකටව ඉළඟට ඥ්‍යාදේශකෙන් ඔයකි සල්ලධාරා මෝට්‍රය ප්‍රධාන කොටස් තුන එතකොට සර්ණධාරා මෝට්‍රයේ ද ඔය ආමීචරය ගත ක්‍රියාකාරකමේදී ඔබ දැනූ මෝ මෝටරේ දඟරය මෙ සාමාන්්‍ය සර්රධාරා මෝටය දඟරයක් ඇත. මෝටරයක් භාවිත වන්නේ නම් භාරයක් ග්‍රමණය කරගැනීම නිසා සඳහා නිසා ඔබ තැනු දඟරය මෙ නොව සාමාන්‍ය මෝට දඟරය බාහිර භාරයක් සම්බන්ධ කිරීමටැ තරම් විශක්තිමක්ත් යුතුයි නිසා දඟරය ඔතන්නේ වානය හෝ යකඩවලින් තැනු රූපය දක්වා ඇති ආකාරය මධ්‍යක් වටායි මෙම දඟරය සහිත මධ්‍ය තමයි අපි හදුන්වන්නන්නේ මොකක්ද පුතා ආම චචරය කිය තඔබේ ආම චරයන කුමක්ට කියන එක එකත් ඔබ අදහස මෙතරින් ගන්න පුළුවන් මේ මෙතනී දංගත්ත සරලව දඟරය සහිත මධදිය ආමිච්චරය ලෙස හඳුන්න්න න දඟරය සහිත මධ්‍යිය එතකොට ඒ තවටිකක් ඉතිී විිශේෂය කලලා වන්න ලවෑන් නත්ත දඟගරය සහිත මධ්‍යියෙන් ආමිච්චරය නමින් හැඳින්න්නේ එතකොට ඒ කාර්යක්ත්ත එකපාරක් විභාගකට හල තිබ්බා ආමේච්චරයෙන් සිදු කරන කාරය කුමක් ද කියලා මේ දී එන්න තකුණ ආමේචරයෙන් සිදු කරන කාර්ය විදුරිධාරාව ගමන් කිරීමේ දී බලයුත්මයක් ඇතිකිරීමෙන් බ්‍රමණය වීමට පෙළමවී විදුරිධාලාාව ගමන් කිරීමේදී බලයුත්මයක් ඇතිකිරීමෙන් බ්‍රමණය වීමට පෙළමවීන් ආමිච්චරයේ මොකදද පුතා කාර්ය ලෙස ගන්න පුළු එතකොට ඊළඟට පුතා චුම්බක ැව චුම්බ දැවකිවවාම කවුරදන්නවා උත්තරද්‍රැව දක්ෂණ දැව එතකොට මෙතනදී බලන්න දඟරය තුළින් රරාවක් ගලායන විට දඟරය මොත බලයයක් ඉෙදීම නිසා චුම්භක ෂේත්‍රයක් අවශ්‍යවේ සාමාන්‍ය සරධදාර මෝට්‍රයකම මෙය චුම්බක් ෂෙත්‍රය ලබාගන්නේ රූපය දක්වා ඇති ආකාරයට ආමිචරය වටා සිටින සේ සකස් කළ නිත්‍යය චුම්බක මගිනි මන චුම්බක මගින්ද නිත්‍යේ චුම්බ ස්තතිර චුම්බක නිද්‍ය කියන්න පුතා ඇස්තරය චුම්බක තවට මේ මෝටරේ තියෙන් නිත්‍යේ චුම්බක ඇස්තර චුම්බක ඇතට චුම්බ දැව කියකත් මහිතන බට දැන් පැහැදිය ළඟට නඥ්‍යාදේශකය එතකොට නඥාදේශකය තකට ඥාදේශකය යනුකුමක් දෙ කියලා උත්තරයක් නාදේශකයෙන් කරන කාරයකුමක් දෙ කියලා තවත්තරයක් තකට මෙ න්‍යාදේශකයට තවනමක් කියනවා කොමියටේටරය දශකය නැතහොත් කොමුටරය භාවිතා වන්නේ ධාරාව දිසාව මාරුකර ගැනීම සඳහහික් කියල එකපාටට එක පාඩන් කරගන්න ධාරාව දිසාාව මාරුකර ගැනීම සඳහා තමයි න්‍යාදේශකය එමන තන් කොමියුටේටරය භාවිතා කරන්න ධාරාව දිසාාව මාරු කර ගැනීම සඳහා ධරාව දිසාාව මාරු කර ගැනීම සමන් එතකොට මේ නඥ්‍යාදේශකය හදන විදිහත් ඔොහොම කියා දෙන්නම් ඔබ තැනු මෝටරේ දංඟරය කම්බිය වට ඇති පරිවරණය සම්පූර්ණයෙන්ම ඉවත් කලෝොත් දඟරය එක දිගට එක් අතකට ප්‍රමණක් ග්‍රමණයවීමට වෙනුවට දෙපසට දෝලනය වන නිසා වැලක්වීමට දඟරයක එක්කාරදයක් බැගින් පමණක් පරිවරණය ඉවත් කරන ලද එතකොට පරිවරණය ඉවත්කරයේ ඇයි එක පැත්තක දඟරය දෙපසට දෝලනය වීම වැලක්වීම සඳහා එකයි කෙලි මුඋත්තරය දඟරය දෙපසට ප්‍රමණයවීම වැලැක්වීම සඳහා ඊඟට දඟරය බ්‍රමණය වනවිට ධාරාව කලන්නේ වටයක අඩක් තුළදි පමණයි මෙසේ වටයක අඩක් තුළදි පොමණක් ධාරාව ගැල්මිනිසා මෝටරේට බ්‍රමණය කරයකි භාරය සීමාව සහිතවේ ඒ නිසා වඩාත් සුදුසුවන්නේ ධාරාව වටයක එක්කඩක් තුළදී එක්දිසාාවකටද අනෙක් අඩ තුළදී විරධ දිසාවටත් ගැලීමට සැලස්වීම් ොට එ එක්කර්දයක එක්දිසාාවට තනනි තර්දදි වදදිසාාවට ජමන් කරන්න සැසීම මයි ඇැදදි කරලා ්‍යාදේශකය නැතවොත් කොමුටර භාවිතතා වන්නේ මෙසේ ධාරාවේ දිසා මාරු කර ගැනීම සඳහා න්‍යාදේශකය නතොත් කොමියුටේටරය භාවිතා වන්නේ ධාරාව දිසාව මාරු කර ගැනීම සඳහා එතකොට ඔබට දැන් මෙතර පේනවා මෙ තියෙන්නේ න්‍යාදේශකය එතකොට න්‍යාදේශකය තුළ අන්තර්ගත දේවල් ටික බලන්න බාහිර පරිපතයට කියලා දෙපැත්තෙන්ම සඳහන් කර ති නවා ඒ දෙපැත්තේ තියෙනවා ඇතිලි බාහිර පරිපතයට කියලා දෙපැත්ේ සඳන් කරලා තියෙනවා දෙපැත්තේ ඇතිලි තියෙන ඇතිලි වලට ඇතුළෙන් ඔබට පේනවා පැළිවලු මොනාදපුතා පැළිවලු දෙකක් තියෙන ඇතිලි වලට ඇතුෙන්තිේ නඔොබට පැළිවලු දෙකක් පේ එතකොට පැළිවලලු දෙ දෙපැත්තෙන් දඟරහි දෙකලවරට සම්බන්ධ කල්ල තියෙනවා ඔයරූපේ පේනෝ එතකොට බලන්න ඥ්‍යාදේශකයහි කියන්නේ මෙන්න මේ උපකරණයට මේ කෙරෙන්නේ මොකත ධරාව දිසාාව මාරු කරගන්නක දරා දිසාාව මාරුක් කිරීම එතට මේ කොටස්වොනොවද බාහිර පරිපදන සම්බන්ධ වෙන්න ඉළඟට එක ඇතුළේ ඇතිල තියෙනම ඇතිියවට ඇතුළේ පැළිවලු තියෙනවා ඒ පැිවලු දගරයේ දෙකල්වරට සම්බන්ධයනවා ඉලන එතකොට මේකේ ලෝහම පැළිවලලු ලෝහු මේ පැලිවලලු දෙකක්සා ඒවා ඇතිල්ලන ලෙස සකස් කළ ඇතිලි නැතොත් ස්පර්ශ් ලෙස හැඳින්වන කොටස් මේක අන්තර්ගත මෙම ගින් පැළිවලු දෙකට දඟරය වර දෙක සම්බන්ධ කර ඇති අතර ඒවා ආමිච්චරය සමඟ බ්‍රමණය වේ ඇචටි දෙක බ්‍රමණය නොවී කලිවලලු සමග ස්පර්ශෝ පවතිනතර ඒවා මෝටරයට ධාරාව සපේන බාහිර පරිපතයට සම්බන්ධ කර ඔඩික ඉසරට තව අපි කතා කනොකට තේරෙනවා එකන්ද වැඩිය කැට්ඩුවක් කරගන්නේ ප දැන්න්න නොකුතේ සරධාරා මෝටරේට එක කියන්නේ සරධාරා මෝත්‍රයෙක් පියාව අධ්‍යනය කරන්නයි දැයිියන් එතකොට බලන්න සරධා මෝත්‍රය ඔන්න දැන් සියලු කොට සන්තර්ගතව මේ දක්න ලැබෙනවා ඊතු සඳහන් කල කොට සියල් එකලස් කළ මෝට්‍රයක පෙන්වා දො දැන් ඔබ දන්න න්නේ ආමේචරය මේ ඇතුර තියෙන්න්න ඕන න්‍යආදේශකය තියෙන්න්න ඕන දැවතිය චුම්බල දැවතියෙන්න්න ඕන හෙම එතකොට හත සඳහන් කළ කොට සියල්ලම එක්ලෙස් කර මෝටර්්‍රයක පෙනවා තමයි ඔයි තියෙ දැඟතින් මෝර්යක් දැක්කහම ඇතුළ තියන්න මොනවාද කියලා බොට කියන්න පුළලුවන් වෙන්න ඕන මෝර්යක් දැක්කාම ඇතුළේ තියෙන්න මොකක්ද ඥාදේශකය තියෙනවා ඊට පස්සේ දෙපැත්තෙන් චුම්බක ද්‍රැව තියෙනවා ඉළඟට ආමීචරය තිය ඔකට මතක තියාගන්න ආමීචරය ඥාදේශකය චුම්බක දැව ඟට බලන්න තවදුරට දැන් ඔන්න සලධාරා මෝටයක ක්‍රියාව ආදර්ශනය කන සරදා මෝට්‍රය ක්‍රියාව දැන් අර ඉස්සලම අපි කරපු ඉස්සල ප්‍රශ්න ියයාගත්ත සලධාර මෝට්‍රය නිර්මාණක ඒ තැන බලන්න හහිම ලි කියලා සරධාර මෝට්‍රය සාධන ආකාරය සරධාරමෝටයක් සාධන ආකාරය තමයි ඒ ආදර්ශන පැක්ටිකල් එකේ කරේ සරධාරා මෝට්‍රයක් සාධන ආකාරය ද මේ පැක්ටිකල් එකේ කරන්න පුතා සරධාරා මෝට්‍රය ක්‍රියාව මොනෝදමක වෙන් කියන එක එනම් පුතා දැන් අර සුපුරුදු ප්‍රති විසල්ල වගේම හිතන්න මේ පළවිනි අවස්ථාවේ ැ විදුලිය ධාරාව දෙනවා මේ විදියන මේ තියෙන ධාරාව දෙනවා එතකොට ධාරාව පටන්ගන්න කොතනින්ද කියලා බලන්න සාමනයෙන් ධාරාව පටන්ගන්න මෙන්න මෙතන පේනවා දක්වල තිරෙනු ධරමමුටය කතාාව මේ කොටස් ඉතා වැදගත් එක නිසා රැඳලා ඉන්න පන්තියේ හයහමාර වන්නකම් පන්තිය කරනවා ඒ කොටස් වල නටයෝත් පුතා පලට තේරෙන්න්නතුවයි එක නිසා හමාර දි ඉන්න නක්තා වීඩयो රි අනිවාරයෙන් බල වැඩේ පටන්ගන්න යන්න මෙන්න මෙතනිින් වැඩේ මෙන්න මෙතැනිින් පටන්ගන්න මේ කිව්වා ධාරාව පටන් ගලන එක පටන්ගන්න පුතා ග කෝෂය ධනාගවයෙන් තමයි එලියට යන්න ධරාව ඔන්න එක ඊටමස්ස පුතා ඔබ පේනවන් මෙතනත් දිසාාව දක්වල තියෙනව දරාව ඊළඟතනත් ගැල්ලුවක්න එකත් ඔන්න දරාව ගල් නාකාරය තනක් දක්වළතුරම් ඊළඟට දැන් ධාරාව එතලින් ගියා දැ මේ මාර්ගයේ ඔස්සේ ධාරාව යනු ඒක ඔබට තේරෙන් ඕන දැම් මෙතනක් දාලාතිය නොමි ඉරහසේ ඒකම තමයි මෙහෙම යන්නෙමේ ඊරඟට පුතා මේ ධාරාවමි ආයිත් පුතා ඕහමති ධාරාව තන්ටොන්න ගවන් කරමු කරලා පුතා ආපහු ඔන්න ධර ඔන්න ඔහම සම්පූර්ණ ගමනම ගියාම තමයි පුතා මේක සංවෘර්තවෙන් මේ ගමන සම්පූර්ණ ඔය වටේම ගියාම තමයි මොකද වෙන්න පුතා මේක සම්පූර්ණ වෙන් තොට බලන්න තේරෙනවද කියලා අවබෝධ කරගන්න සියලු දෙනු මේක ගමන් කරන ආකාරය තමයි මේ දැත්වෙන් බලන්න අවබෝධ වඋනාද කියන එතකොට මේ ආකාරයට මේක ධරාව ගලන එක කතාව ඔවුහරි ඊළඟට පුතා ඕක බ්‍රමණය වෙන ඕක මොකද වෙන්න පුතා දැන් ධාරාව ගමන් කරනකොට ඔය මෝටරය මොකද වෙන්න බ්‍රමණය වෙන ඒක දැන් අපි පැහැදිරි කර ගමු මෙතැන්ට එතකොට අර අපි ඉස්සල්ල විදිටම ඇගිලිටිරගෙන ධාරාව දිසාවට යොමු කරහම මෙහෙම මෙයා ෂේද්්‍රය දිසාාවට යොමු කරහම මෙහෙම අපිට බලය ක්‍රියාකරණ දිසාාව හොයාගන්න පුළුව දට බලය ක්‍රියාකරන දිසාාව සොයාගත්තාම මේක කැරකෙන්නේ වාමාවර්තවද දක්ෂණ අවර්තෝද කියලා බැලුව ැන් යන් ඉස්සරහට තාටිකක් පැදිරිි කරගම එතිකොට තේරේ මෝටයට ධාරාව සපීම ආරම්භ කළවිට පී ස්පර්ෂකෙන් මෝ දරාව සපීම ආරම්භ කළවිට පර්ෂකයක් පැළිවලල්ලට ඇතුළුුවී ගබිරාමුවදිගේ ABC දිසාවට ගමන් කරලා වයි පැළිවලල්ලට පැමිණ කිව පර්ෂකයෙන් පිට යනවා මං ඒ තමයි දැ චුට්ටකඩි සල්ලා පෙන්නුවයි දැන් මෙහිදී චුම්භගෂේත්‍රය තිබෙන පරාමුවේ ධාරාවපුතා එකක ABCAB දිසාාවට යනකොට අනිත් එකේ අනි පැතටCDCD දිසාවට තමයි යන්නේ මෑන්ත ඒද කියගත්තො දිසාාවට දරාවය නොකොට මේක යන්න මෙන්න මේ විදියට දිසාාව් බලන්න බෝඩ් එක මේක ඒබී දිසාාවට යන්නේ මෙදනින්ද දිසාාවට යන්න එකතපාරබී තට පාදිි කරග බලන්න දරුවෝ එතන්දී සිද්ධ වෙන්න දේ ළඟට ABC සඳහා පලමිග වමත් නීතිය යොදා බලය එදන දිසාව සොයාගන් එවිට ABC කොටස මත පහලටක් කොටස මට මත ඉලටත් බල ඒෙදන බවක හැදි කරෙන දැන් මේ එක ඒAB කොටසන එතකොට කොටස මත ඉහලටක් කොටස මත පහලට කොට සමත නටත් බලය යෙදෙනවා දැන් ඔබ මේ අනුව බලන්න රූපය මෙතන අපි ABC දසාාව කිය හම ධරාවතියනවානි ට අභිධානවා බුතා මොකක් ද අපේ වම් පත වම් මතා අරං මේ දිසාාවට මොකක්ද තියාගන්න ගතා අපේ මැදැගිල්ල මේ නිසාාවට තියෙනු ෂේත්‍රය උත්තුරු දකුණු විදිහට මේක තිබ්බාම මෙන්න මේ බලය ඉහලටද පහලටද කියන එක ගන්න කුළුවන් ඕක ප්‍රක්ටිකලම අරගෙන බලය මේ උඩට දාරා හොම ගමන් කරනකොට බලය පහලට කියලා තමයි මේ විදිීට සඳහන් කරලති එතු ඒක බලමු කොඩ්ඩක් ඕහම පෙන්න්න පුළුවන්ද කියලා එතකොට මෙතනදී ජුම්බක ්‍රමතික ගත්තොත් අපි මේ පත්ත උතුර කියලා පැත්ත දකුණ කියලා ශේත්වය තියන්නේ මෙහත අප තකොට දැ ම ඇගිදික දාචය බලන්න ධරාව විදුසාාවට නයාාව දැන්මා ධරාව දිශලට න්‍යාව දැන්වත් ශේත්වය අරයට ගියත් එතකොට පුතා මේක මෙම පාත් කරනම නිවරදි ආකාරයට එනවා මේ දානාව දිසාාවට නැදවිල්ව චේත දිසාාවට මෙම බලය පහරට එකති දාල බලන්න ඕන පුතා එතකොට ඒ අුව මෙතන බලය පහලට කියලාවා ඒ විියට මේඩට යොදනවාකතා වම් මතඩට යොදලා මේ තුර තියාගන්නවා එකක් ධරාව දිසාවට අනිත් එක ශෙට්‍රය දිසාාවට බලය දිසාාව උඩද යටද කියලානවා එතනදි බලය දිසාාව ඉන්න පුතා ඉහ ට එතනද බලය දිසාාව ඉහලට දැම්මම්මොකත කරන්න පුතා මේ රවමක් ඇඳලා මේ දිසාාව ලකුහු කරන එතකොට මේ නිසාාව පුතා වාමාවර්තද දක්ෂිනා වර්තද ඔල්ලෝසය කඩු කරගෙන පැත්තර දමයි මේ එක කැරකින් එනම් මේ දිසාාව මොකද කියන්න පුතා දක්ෂිනාවර්ත කොබාන තේරිච්චාය තේරිිච්චාය කොඩ්ඩක් බලන්න ගති. හරි වාලා අ්‍යනය කරන්නත් ඕනා ේරුන්ගන්න නත්ව එතකොට ඊළඟට දැ මඟර කියපුවිදියට තියනකොට මෙතන්ට එනකං ගොල්ලො පැහැදිි කර ගත්තා ේදී ඇතිවන බල යුක්මය නිසා ආමේචරය දක්ෂිනා අවර්ථව බ්‍රමණය වේ කියලා වසන් කරගත්තා බෝටයට ධාරාව සපිමනි සාආරම්ස්ථානයදා පල්ලට ABC දිසාාවට ධරාවයනවා ෂේත්‍රය දිසාාව ABC දෙසාවට CD දිසාාවට ධාරාව ගමන් කරනවා ABCCDඩ ප්‍රමින්ගේ වවත් නීතිය යොදා බල යදන දිසාාව ස්යාගන්න එවිට ABC කොටස මත පහලට CDCD කොටස මත ඉහලට බල හිදෙන බව ඔබට පෙනෙනු ඇත මේ දී ඇතිවන බල යුග් මේ නිසා ආමේචරය දක්ෂිණවර්ථව බ්‍රමණය වේ එනම් එතරින් ඉස්සරටයන් දැන් දැන්කුතේ දඟරය අන්සක එකසි අසුවකින් කැරකෙනු තුොර දඟරය අන්සක එකසි අසුවකින් කැරකෙනව කියන්නේ අමිනිිකං සාමාන්‍යයෙන් මෙහෙම එකත්කිතන්නක මේ ෆෝන් එක මේ ෆෝන් එක එකසි ආසුවකි අනුවක් කැරකුණොත් ඔන්න එකසි ආසුවක් කරකුණොත් දැම් මේ තියන මූුණ තියෙන පැත්ති කියන්නවා අංසක අනුවක් කැරකුණා ඔහොම අංසක එකසි ආසුවක් කැරකුණොත් තයි මේ පැත්තෙන් ආයි තන්සක එකසි අනුවක් කැරකුණා ඔන්න ආයි අන්සක අනුවක් කරකුණා ඔන්න ආයි මූන එන්න එතකොට කොච්චරක් කරකුවෝත්ද. එක පාරක් මූුණ තියලා ආයි මූුණෙන්ඩ කොච්චරක් කරකවන්න ඕනද කොටක් කියන්න බලන්න උත්තරේ චට්ටකට ආයි ඒ පැත්තම එන්ට අංසක කියයක් කරකවන්න ඕනද අපි චට්ටකටමොට උත්තරටක උද්දාම හරි? එතකොට අංසක තුන්සිය හටක් කැරකුණොත් තමයි ආයි එතැන්ටමන් ල ගෙදර ඉන්න ගම ඕෝක ආයි චරල බලන් ව තමේ දැන් මෙහෙම න්න තිය නොහරි ඔන්න දැ ඔය පැත්ත ඔන්න අන්සක අනුවයි ඔන්න අංසක එකසි අසුවයි ඔන්න අංසක ඔන්න අන්සක තුන්සිය හැටක් කරකෙන ොටු තමයි ආපහු අතැට එන්න බලන්න නොමින්ද තේරුණා හරිද උත්තර දරතිීනයවත් එක්ක ඔගොලොන්ට අඩුමාඩු කියන්න පුළුවන්ට එකට බුද්ධිම හරි නොමින්දේ එකට අංසක තුන්සියහටක් කරකිලා තමයි ආපහු තැට එන්නේ දැන් මේකේ අන්සක තුන්සි හක් නෙමේ අන්ක එකසි අසුවක් කැරකිලාතිී. එතකොට මොකද වෙන්නේ මෙම අවස්ථාවේදී පී ඇතිල්ල ඔස් ස්පර්ෂ ඔස්සේ වයි අර්ධවිල්ල සමඟ වන අතර කිවබදීම වයි ඇතිල්ල මේ කිව් ඇතිල්ල ස්පර්ශ වන්නේක් අර්දවිල්ල සමඟ එවිට ධාරාව පී ස්පර්ශකයෙන් වයි දවිල්ලට ඇතුළු වෙලා දිසාෝස්යේ දිසාස්සේ ගමන් කර එක් සර්ධවිල්ල පැමිණ කිවස් පර්ෂකය නිවත්වී ඉවතට පැමිණි බලන්න එතැන්ට එනකං තේරුුණාද කියන එතකොට ඒ අවස්ථාවට අම්රූපව මේ විදියට අපිට ගන්න පුළු දැම් බලන්න ABCAB ඉස්සල්ල යිටිය තැනින් පැනලතියනවා මේ පැත්තරමි සලයියා පැත් දැම් මේ පැත්CD පැත්ත මාරු වෙලා මේකසි අසූ අත්ද එතකොට දැන් මෙයා කැරකෙනවනින් මේ තියෙන් අර් මංසල දක්පු විදිහයට මේ තියන්න උතුර ේත්‍රය ගන්නඩ ඕකන ඕවනා වෙන්නේ මේ තියන පුතා දකුණ එතකොට දැන් ඔය අවස්ථාවට අන්ඩූපෝ බලනව නං අපි යත පාවිච්චි කරලා දැම්මොත් දැන් ඔතන ලියාගන්නවා අපි මොකක්ද ඒබී ඊළඟට අනනිත්තකඩ ලියගෙන තන බලනවා ී අවස්ථාවේ අවස්ථාවට දානවා එතමට ී අවස්ථාවට දම්මාාව අවස්ථාවට දම්මාම බලය පහලට එතකොටCD එතකොට ABCසාCD වලට ප්‍රමින්ගේ වමන් නීතිය යොදනවා එතකොට ABC මත බලය බලනවා දැන් ඔතන ABC මත බලය චෙක් කරමු කොයි පැත්තරද කියලා මත බලමු ශේත්‍රය තියෙන්න මේ බැක්තට ධරාව මේ පැත්තට එතකොට එතනදී ABC ස්ථානයේදී ියලට බ ක්‍රියා කරන්න ඒද ස්ථානයදී හළට එක ගන්න විදිවා දාළ බලන්න ඕනගෙද්දීCD අවස්ථාවට බලය පල්ලහාට ක්‍රියා කරන්නCD අවස්ථාව බලය පල්ලහාට දඟරයේ ඒ ධාරාව ගලන්ටික මෙහම දාලා තියෙනවා එතකොට ඔබ පැහැදිරිද බලන්න තවදුරටත් මෙයා දක්ෂිනාවර්තෝම තමයි බ්‍රමණය වෙන්න මේ තියෙන්නේ මේකෙත් එන්න රවබෑන්දාම ඔල්ලෝසය කටුකරකිෙන ගැත්තර තමයි කැරකෙන්නේ. එනම් ඒකෙත් දක්ෂිනාවර්තෝ බ්‍රමණය කරවනු. කෝබලන්න හතවස්සන්න දැන්සි ඉලුදනා තේරිච්ඡායි ච්චායා තස බිණුලි දිහන්ස හර්ෂණ නොමින්දි මුද්ධිමා හරි බලන්න දරු දැ ඔය කතාව වෙනස් වෙනවා අ අපි ඉස්සල දම්ම දෙද පැත්ත මාරු කරොත් පැත්ත මාරු කොරොත් පැට්ටිවල අග්‍ර මාරු කර ධරාව ඇතුළුවන දිසා වෙනස්කලොත් ආමීච්චරය මේ විදියන දකුණට නෙමේ කැරකිෙන ඉතාඟට වම් පැත්තට කැරකෙනොත් එනම් ඒකත් මතගතියාගන්න එහෙම වනොත් දඟරය වාමාවර්තව චලනය විම සිද්ධ වෙනවා එනං ඊල ප්‍රශ්නයල න්න අ දවස විදුලි මෝට්‍රයක ශක්ති පරිනාාමනය සඳහන් කරන්න විදුලි මෝට්‍රයක ශක්ති පරිනාාමනය සඳහන් කරන්න විදුලි මෝට්‍රයක ශක්ති පරිනාාමනය සඳහන් කරන්න ි මෝට්‍රය ශක්ති පරිනාමනය සඳගන් කරන්න එදට විදුලි මෝට්‍රයේ ශක්ති පරිනාමණය සඳගන් කරන්න කිව්වාම විදදුෂ ශක්තිය යාන්ත්‍රික ශක්තිය බවට තමයි පුතා පත්තලා තියෙන්න්නේ එදට විදුලි මෝට්‍රය ංකුවනේ විදුලිය දීල කරකෝනවා කියලා එදට යාන්ත්‍රික ශක්ති දෙකයි ොවද යාන්ත්‍රික ශක්ති දෙක විබෝව ශක්තිය ඊළඟට මොකදපුතා චාලක ශක්තිය යාන්ත්‍රික ශක්තික තමයි මොකදපුතා විභෝෂක්තිය ඉළඟට චාලක ශක්තිය එතට මෙතැන්දි විදුලිය දීලපුතා කරකෝනවා එතකොට විදුලි ශක්තිය ඉතලයක් යාන්ත්‍රික ශක්තිය ඔන්නන් වරහන්න තුළට අපිට දාගන්න පුළුවන් චාලක ශක්තිය කියලා එනම් ඔය ඕක පැහදිලම තකතියා ගන්න දැන් විවාාගයට මේක දීලා තියන්න වාක නිස්කීම් එකේ විදදු ශක්තිය යාන්ත්‍රික ශක්තිය කියලා ඔබ නිවාරෙන් යාාත්‍රික ශක්තිය ලිබිය යුතුමයි විදුරිි මෝත්‍රයක ශක්ති පරිවර්තනයට යාන්ත්‍රක ශක්තිය වෙනුවට ඔන්නා වරහන්න තුළේ දිියන්න පුළුවන් චාලක ශක්තිය කියලා විදුරි මෝත්‍රයක ශක්ති පරිනාමනය ඔයා කාරයටයි සිදවෙෙන්. බන්නේ තේරිත්චය තුසන්න විදුලි මෝටයක වෙන්න විදුලිය දීල කරකෝන එතකොට විදු ශක්තිය චාලක ශක්තිය චාලක ශක්තිය කියන්නේ ආම්්‍රික ශක්තියක් ඊළඟට පුතාලා මෙ රූපය දැක්වෙන ආකාරයට දහතුන දෙකා අභ්‍යාසයට පලමින්ගේ වමත් නීතිය යොදාගන්න මේ පරීක්ෂණය සිදු කරන්න ඕන ප්‍රමිංග වමන් නීතිය යොදා ගන්න කුමක් සඳහාද කියලාගන්න ආනවා එතුවට ප්‍රමින්ගේ වමන් නීතිය යොදාගන්නේ ධාරාව ගරන්න දිසාවයි ෂේත්‍රය දිසාවයි දීලාතිය නොකොට බලය ක්‍රියා කරන දිසාාව සොයන්න තමයි පමින්ග වමත් නීතිය යොදාගන්න ඊට පස්සේ ඊළඟ ්‍රශ්නය බලන්න ඒ ඉහත ABC ඇගිලි යොමුී ඇති දිසාමකින් දැක්වෙනුවේ ඒවලින් දැක්වන්නේ මොකදද පුතා උතන ඒ වලින් දැක්වවෙන්නේ ඇතරමද ෝක දීලා තියෙන පිළිවලට නවේනේ ඇලි ොමුයේ ඇති දිසාමගින් දක්වෙන බලය ුම්බල ෂේත්‍රය විදදුදධරාවයන්කුපකරද කිය හරියට බැලුවොත් ඒවලින් දැක්වන්නේ ෂේත්‍රය චුම්භග ෂේත්‍රය බීවලින් දැක්වෙන්න පුතා ධාරාව සීවලින් දැක්වෙන්න මොකක්ද පුතා බලේ සීවලින් දැක්වෙන්න මොකක්ද පුතේ බලේ රෝය විදිහයට මතක තියාගන්න. ඊළඟට පුතා පලෙමින්ගේ වමන් නීතිය ප්‍රෝජනට ගන්න අවස්ථ දංඟරයට සිදුවන්නේ කුමක් දැයි ලියන්න තියෙනවා එතකොට ප්‍රෙමින්ගේ මන් ියම යොදාගන්න අවස්ථාවත් තමයි දැන් අද දවසම කතා කරා සල ධරා මෝට්‍රය ඉර්වාස ස්පීකරය අපි ප්‍රධානම කතා කරා ඊළඟට පුතා දැන් මේ දඟරය ඊළඟ අවස්ථා දෙකේ මෙතන කැරකෙන්නේ කොයි පැත්තරද කියලා සඳහන් කරන්න ඕන මේ න අදාළව ඒ එක බොඩ්ඩක් ගෙදද්දිී කල්පනා කරන්න දැම් මෙතන දන රින කියලා තියවනතා තට දන රින කියලා තියෙනකොට ඔබ කරන්න ඕන මොනවාද මෙතන ඊතල දාගන්නවා මෙතන ඊතලය ඔන්න ධනෙන් තමයි ධරාව යන්නේ ොහොම දැම්ම ආයිත් මෙතනින් ඔොහොම දැම්ම හරිේ ආයිත් මේ පැත්තන දැම්ම ඔන්න ධරාාව හරි ඉර පස්සපුතා මෙතැන ඉස්සල්ලාට වඩා වෙනස්කමක් තියෙනවා ඉස්සලට වඩා වෙනස්කම තමයි මොකක්ද උතුර දකුණ මාරු වෙලා තියෙන්නේ පැති දෙක මෙතන උතුර මෙතන දකුණ ඉස්සල්ලා තිබ ෝකය අනි පැත් එ දැන් අපි ඕකන මෙම ඇගිල්ල අර්ගෙන යොමු කරන කොට ඔතනදී අපි මුලින්ම දනපැත්ත බල ධනපැත්ත බලනකොට ධනපැත්ත බලනොකොට ධරාව ගමන් කරන්නේ කොට දන පැත්තට අපි දාලා ඕක බලනවා එතකොට ැ ධරාව ගමන් කරන දිසාාව මේ පැත්ත හරි ෂේත්‍රය එන්නේ මේ පැත්තට ධරාව මෙට ශේත්‍රය මෙහට බලය ඉහලට හනි මේ දන පැත්තය බලය ඉහලට දන පැත්ති බලය ඉහලට එක ඔගොල්ලන්ටත් ගන්න තේරෙන්න්න ඕන තොර දන පැත්තේ බලය ඉහලට රින පැත්තට යනවා රින පැත්තේ තකොට ධරාව පල්ලෙ හාටඉන්නේ අනි පැත්ත රීන ධාරාව පල්ල හාට එන්නේ ශේත්‍රය මේ පැත්තට එතකොට බලය පල්ලෙ හාට මෙතන්දි ක්‍රියා කරන්න ඒකොට මෙයා කැරකෙන්නේ කොහොමද පුතා ඔය ඒවල ගන්න තියෙන්නේ වාමාවර්තව ඒවල ගන්න තියෙන්නේ වාමාවර්තව ද ඕක පොඩ්ඩක් තේරුම් අරගෙන ගෙදදි කරන්න ඕන ෝබාන්න එක අතඋසන්න තේරරිච්චාය ඔය ඒවලදදි වාමාවර්ථව ගන්නවා කියන එක තේරුනායකෝබලන් ඒවලජිපුතා වාමාවර්තව ගන්න නොමින්දි තේරුුණාද විණුලි ්‍යියන්සා හර්ෂණ බුද්ධිමා පේරුුණාද දැන් පුතේ මෙහෙමයි කරන්නේ ම මේ කියනටි ඔගොල්ලො කරන්න හරි මෙහෙම අතතා ගත්තා හරි ද ඕක ඉස්සල්ලම දනරින තියෙනවානනි දනරිනා අනුව ධාරාව අරින්න දනවලින් තමයි එළියට යන්න ධාරාව. එතකොට දනවලින් ධාරාව ගියාම පළවෙනිටම කරන්න පුතා ඕකේ ධරාව ගමන් කරන්න දිසාාව ලකුණ කර ගත්තා. තොළ මෙතන්දි ධාරාව ගලන්නේ කොයි පැත්තරද කියලා දාගත්තා මෙහෙම. ඔන්න ධාරාව ඒ පැත්තට දැන්මල් එතකොට ධරාව ොහොම දාගෙන ඇනිත්ත එකෙත් ධාරාව පල්ල හාට එතකොට යන්න ඔොහොම දාගත්තා ඊටමස්සෙකුතා ෂේත්‍රය තියෙන්නේ උතුරේ ඉඳං දකුණු පැත්තට මේ පැත්තර ෂේත්‍රයේ එතකොට ඊළඟට දබරකිල්ල ඒ පැත්තර තියෙන්නවා දැන් ය පළවෙනි එක නවදත්ම පෙන්නන්නම් දැන් පලවෙනිී පැත්ත දන පැත්ත ගත්තාම දන පැත්ත ධාරාව ධරාව මෙහෙට එතකොට ශේත්‍රය මෙහෙට පලය ඉහලට ඒක තමයි මෙතන්ට ඉහලටාව ටස දෙවැනියකට ගත්තාම අනි පැත්තර ගත්තාම පලය පල්ලහාටනි ධාරාව මෙහට ේත්‍රය මෙහෙට බලය පල්ලි හාට ධරා මෙහට ශේත්‍රය මෙහට බලය පල්ලි හාට ඊඩ පස්ස අපි මෙතන්ට දමු බලන්න මේක කියන්න බලන්න කෝ බලන්න දන්න දරුවු ඉන්න නම් මේක කියන්න දැම් මොකද වෙන්න කියලා තක්ගාල මෙ මෙතන කොහොමද වෙන්නේ මෙතන කොහොමද වෙන්නේ වාමාවර්ථද දක්ෂණවර්තද කියන්න බන්ටක මෙතන කොහොමද වෙන්න වාමාවර්තද දක්ෂිණ අවර්තද පාල තේරුම් ගත්ත කවුවරන්න ඕනම් කියන්න ධරාව මෙහෙම මේක මෙහෙම අනි එතකොට ශේත්‍රය ඇතිියෙන්න්න මෙහෙට අපි දන පැත්ත ලියාගත්තා රිනපැත්ත ලියාගත්තා දනපැත්තද බලනවා ධාරාව ඉහලට ශේත්‍රය මෙහට මෙතනදී ඊතලය එන්න පහලට රිනපැත්තට යන

මෙයා දක්ෂිනාවර්ත ඉතා හොඳයි පුුතයා වල තේරුම් ගත්ත දරුණු ඉතා හොදයි ඉතුරු දෙකත් ්‍රයිකරමු බලන්න හැරි ඉතුරු දෙකත් ඒවගේ මංකයා දුන්න විදියට ්‍රයි කර ද මෙතර දාන ධාරාව යන්න මෙහෙ එතකොට ශේත්‍රයේ තියෙන්න මෙහෙට ධනවස්ථාවයි රිනාවස්ථාවයි බලමුද එතකොට ධනවස්ථාව ඉස්සල්ල බලමු ධාරාව ඉහලට ධරාව ඉහලට ශේත්‍රය මෙහෙට මෙතන බලය ඉහලට අනි පැත්තට බලදැ ධාරාව පාලට पट राव पहालट क्षेत्रट दरा पट क्षेत्रर බලය පල් කොබන්න ආපු අය එයා ප්‍රමණය වෙන්නෙත් එතකොට දක්ෂිනාවර්ත එයා දක්ෂිනා වර්තෝ අනිත් එකට එන්න දැක් මෙතන දරාව මෙහෙම මේ පැත්ත මෙහෙම තේත්‍රයමට දැන් දනරන ලකුණු කරා දනරන ලකුණු කරා දැන් අත ගත්තා අරගෙන දැ දන පැත්ත ඉස්සල්ල කරමු ධරාව මෙට ෂේත්‍රය මෙහෙට බලය පල්ල හාට ධාරාව මෙට ෂේත්‍රය මෙට බලය පල් හා අනිත් පැත්තර දාමුද ධරාව මෙට චේට්‍රය මෙට බලය ඉහලට මෙයා එතකොට වාමාවර්ත මේටික දාගන්නට අක්ගාලපුති මෙයා වාමාවර්තව මෙතන කත්තොමෝ දෙන්නා වින්න දාන්නවා එතැදිියාවේ ධාරාව කියලට තේත්‍රය මෙට ඔන්න අතන්ටනකායි ඉවර කර ගෙන අත උස්සන්න පති ටනකා ඉවර කරගෙන අතුවසන් මේක ලියාගන්න බුතේ අච්චුපතය ලියන් මේක අච්චුපතය ලියාගන්න අච්චුපතය ලියල ඉවරලා අතුවස ගෙදර ඉන්න ගම ඕහොම යොමු කරලා බලන්න පතින් දැන් අදට කතා කරේ වම්මතේ කතාවද ඊළඟ දවසේ දකුණුවත කතා කරන්න අපි අවසන් කරමු ඊළංඟදවසය හතර ඉන්නම් හත වෙනකං අපි කරමු එදට ඊළඟට තියන්න අපිට අවසන් පාඩම කරන්න එතකොට ඒ පාඩම කරහම සම්පූර්ණ අවසන් වෙනවා ඔගොගි සසිලබස්ෙක් වැඩරලා අතවසන් ල හොඳට වැඩකරගෙන ගියා අනිවාරයෙන් විද්‍යාවට ඒකක් ගන්න ඕන එක නිසා ඉතුරු වැඩ කොටස්ටික කරගන්න පුතා තව මාසතුනක් එතකොට එතනින්වාගේ ජයග්‍රහණයට යන්න පුළුවන් එතකොට සමාර දරුව කොරෝණ කාල එකතු වෙච්ච දරුව පන්තියේ දිගටම ැදිලා හිටියේ ඒ විශ්වාසය තියාගෙන මත් එක්ක වැඩ කරා මම ඒ වගේම තව මංවාල වෙනුවෙන් තව ගොඩක් වැඩකොටසක් කරනවා ොොන්ට පේපස් ගොඩාක්ම දැන් ූප ොට දානවා එතකොට ඒවා හළුවන් තරා ප්‍රශ්මත්‍රයේ කරන්නම ම උත්තරත් එක්ක දාන්න උත්තර බලන්න ආයි ප්‍රශ්නපත්‍රයේ කරන්න උත්තර බලන් අන්නන්නේේ විදිහයට ප්‍රශ්න උන්දහක් කාරදහක් කරමු ගුතාලා එතකොට ඔගොල්ලොන් ගැටලු ඔගොලොන්ට එකම වගේ ප්‍රශ්නය එන්නේ එක නිසා එතැදි ගැඩලුවක් වෙන්න කොබානි ඉවරයි අත උස්සන්න ද අද ඔතන්ට එනකං සම්පූර්්ණ කරනවා අනිස් දරුව ඉවර නැද්දතාම බිනොලි දිහන්සා අර්ශණ නොමින්දී දැන් ඔය මන්දාපුුවනේ ඔගොල්ලො අත අරගෙන දාලා බලන්න ගෙදද්දිී අර ඔල් ලෝසුව කටු යන තටටන මයි දක්ෂිනාවර්ත කියන්නේ ඊඩ විරුද්ධව යනවාවනං ඒක වාමාවර්ථ බිනොලි දිහන්ස හරිද හර්ශණ හරිද හරි එම නං ටියක් අමාරු ඇති පාඩම ටියක් අමාරු නිසා එතකොට එක ගැඩලුවක් කරගන්න එපා පිඩුව එකත් දාන්නන් එතකොට අඩු පාඩු ති බොත් සම්පූර්ණ කරගන්න న్న ై ස ම ඉන්න තාతా පරිසමෙන් డ ටතු කරන්න පාඩం කරන්න ஐ రస.